බෝවන් සුබ උදෑසනක්. පදාදා දවසේ වින්දනීය උදෑසනට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. අපි මනුෂ්‍යයන් විදිහට මේ ලෝකේ ඉපදුනාට අපි හැම වෙලෙම හිතන්නට ඕනේ අපිට මොනතරම් බලපුලුවන් කාරකම් තිබුණත් අපිට ස්වභාව ධර්මයේ අභිභවා යන්නට හැකියාව තිබුණත් අපිත් ස්වභාව ධර්මයේ කොටසක් කියලා. අපි කැමතිනේ මේ ලෞකික සැප සම්පත්තියට හැමදාමත් අපි කැමති. ලෞකික සැප සම්පත්තිය ගැන මතක් වෙනකොට එය ලැබෙනකොට අපිට අධ්‍යාත්මය අමතක වෙනවා. ඒක නිසාමයි සුවිසල් මන්දිරයක බොහොම සැප පහසු මන්දිරයක ජීවත් වෙන්න තමන්ගේ පවුල ඒ වගේ තැනකට අරගෙන යන්න ඕනම කෙනෙක් කැමතියි. නමුත් අපි එතනදී හිතන්නේ නැති දේවල් කීපයක් තිබෙනවා. ඒ හේතුවෙන් අපේ මේ මොනතරම් විශාල මන්දිරයක ජීවත් වුණත් සතුට සැනසීම සාමය නැති වෙන්නට පුළුවන්. සතුට සැනසීම සාමය නැති තැනක මොනතරම් විශාල මන්දිරයක ජීවත් වුණත් වැඩක් නැහැ. සතුට සැනසීම සාමය තියෙනවා නම් පුංචි පැල්පතක වුණත් බොහොම සතුටින් බොහොම සමාදානයෙන් ඒ වගේම සෑහීමකට පත් වෙමින් ජීවත් වෙන්නට ඕනම කෙනෙක්ට පුළුවන් වෙනවා. මේ කියන කාරණා ගැන කතා කරනකොට මේ ජීවිතයට වැදගත් මේ කියපු කාරණාවල් එකතු කරගන්නකොටම හිතන්නට පුළුවන් දෙයක් තමයි මේ කියු විදිහට ලෞකික සැප සම්පත්තියත් හොඳින් පවත්වාගෙන සැප සම්පත්තියට අමතරව ගිය ඒ සතුට සැනසීම සාමය කියන කාරණාවලුත් ජීවිතයට එකතු කරගන්නට පුළුවන් වෙන්නේ කොහොමද කියලා. මේ කියු කාරණා දෙක බොහොම අපූර්වට සමබරව පවත්වා ගන්නට ඔබට උපදෙස් දෙන ශාස්ත්‍රයක් තමයි ජ්‍යොතිර්වේදය කියලා කියන්නේ. ඉතින් අද දවසේදී ඔන්න උදෑසනින් අපි සූදානම් වන්නේ වාස්තු විද්‍යාව ආශ්‍රයෙන් ඔබ ජීවත් වෙන නිවසේ පිහිටීම, ඒ දිශානතින්, ඒ දේවල් එක්කම ඔබේ ග්‍රහ පිහිටීම අනුව අර කියපු ආකාරයට පිහිටීම අනුව ඔබේ ජීවිතේ ලෞකිකත්වය සහ සැප සම්පත්තිය වගේම සැනසීම සාමයත් කොයි ආකාරයෙන්ද සම්බරව පවත්වාගෙන යන්නේ කියන වග පිළිබඳව කතා කරන්නට. මේ ගැන ඔබ දැනුවත් කරන්නට අද දවසේදී අපත් සමග එකතු වන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක නිශාන්ත පෙරේරා මහත්මය. ආයුබෝවන් සුබ උදෑසනක්. මම අර කියපු කාරණා වැත්තක් නේද නිශාන්ත මහත්මය? අනිවාර්යයෙන්ම අද එකයි මම අහගෙන හිටිය ඔබතුමිය කිව්ව කතාව අනිවාර්යයෙන්ම සත්‍යයක්. බොහෝ විට අපි ජීවත් වෙන පරිසරය අපිට ඉතාමත් වැදගත් වෙනවා. සමහර විට සමහර පොතපතේ සඳහන් වෙනවා මාධවි ජීවත් වෙන පරිසරය ශක්තිමත් නම් ග්‍රහ බලය භාග බලයත් එක්ක පවා සටන් කරන්න පුළුවන් කියලා. මම අර ස්වභාව ධර්මය කියලා මම මතක් කරෙත් ඒ සඳහන් කරන්න මම උත්සාහ කරේ. දැන් ග්‍රහයන් කියලා ගත්තත් ඒ ස්වභාව ධර්මයනේ. එහෙමයි. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම දැන් සෙනසුරුගේට රාහුට අපි ටිකක් බියක් දක්වන ග්‍රහය දෙනවා. ඔව්. සෙනසුරුගේ මහදශාවක් වගේ ලැබුවොත් අවුරුදු 19ක් තියෙනවා. සෙනසුරුගේ රාෂ්ට්‍ර කාලයක් ලැබුවොත් අවුරුදු 7මාරක් තියෙනවා. රාහුගේ මහදශාවක් අවුරුදු 18ක් තියෙනවා මාතේ. ඒතර අපි දැන් ජීවත් වෙන නිවස නැත් අපි ජීවත් වෙන අපේ කුටුම්බය අපි මේ නිවසේ නැගෙන දිශාවට වඩා බස්නාහිර දිශාවේ ඉඩකඩ වැඩි වුණොත් අපි ජ්‍යොතිර්විද්‍යානුකූලව සෙනසුරුට කොච්චර වත්පිළිවෙත් කරත් සෙනසුරුගේ බලපෑම අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවා. ඒ වගේම තමයි රාහුගේ දශාව තුලදී අපි නිරත දිශාව අසුභ කරගෙන තිබොත් නිරත දිශාවේ කුණු දාන තැන් වැසිකිලි වලවල් ඒ වගේම අපවිත්‍ර ජලය බැහැරගෙන දෙනා තිබ්බොත් රාහුට අපි මොනතරම් දේවල් ජ්‍යොතිර්විද්‍යානුකූලව කරත් ගෙදරදි රාහු පලිය අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් ඒ නිසා මාධවි ඔබතුමිය කිව්ව ආකාරයට මේ දිශා ශෝධනය කියන එක ඉතාමත් වැදගත්. මොකද අපේ ඇස් දෙක තියෙන නියමිත ස්ථානේ, නහය තියෙන නියමිත ස්ථානේ, මුඛයේ තියෙන නියමිත ස්ථානේ, කන් දෙක තියෙන නියමිත ස්ථානේ. අපි කිව්ව මාධවි මේ නහයෙන් ඕන දන්න කන ඇවිල්ලා කනෙන් ඕන දන්න නහය ආවොත් මේ ටිකක් සමබරතාවය වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ නිවසකත් මේ ගෘහාංග පිහිටුවීමේදී නිවැරදි දැන නැති වුණොත් එහෙම ලොකු ගැටලුවකට මුහුණ දෙන සිද්ධ වෙනවා. ඔව්. දැන් මේ වාස්තු විද්‍යාව පිළිබඳව නිශාන්ත මහත්මයා අපි බොහෝ කාලයක් තිස්සේ මේ වැඩසටහනින් සාකච්ඡා කරමින් ආවා. ඒක නිසාම මේ වැඩසටහන බලපු බොහෝ දෙනෙකුට මේ පිළිබඳව ගැටලු තිබෙනවා. පොදුවේ තිබෙන විවිධ ගැටලු. මේ ගැටලු අපිට උන් ලියා එවා තිබෙනවා. මේසේ එවපු ගැටලු කිහිපයක් මම අද දවසේදී තෝරාගෙන આવી තිබෙනවා. ඔබතුමාට ඉදිරිපත් කරලා මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්නට. එක් ප්‍රශ්නයක් මේ විදිහට අපිට යොමු වෙලා තිබෙනවා මේ කුටුම්බේ එහෙම නැත්නම් මේ පවුලේ ගෘහණිය කියලා කියන්නේ මං හිතන්නේ නිකන් අර මුදුන් මල් කඩක් වගේනේ. ඇයට යමක් සිද්ධ වුණොත් අනික හැමදේම කඩාගෙන වැටෙනවා. බොහෝ විට මේ ග්‍රහ පිහිටීමට අමතරව වාස්තු විද්‍යාත්මක පිහිටීම ගෘහණියකට ව්‍යාධි ඊට පස්සේ ඒ කියන්නේ රෝගාබාධ කොයිතරම් බෙහෙත් ගත්තත් සනීප වෙන්නේ නැති ලෙඩ රෝග හදන්නට හේතු වෙනවාද කියලා. ඔව් මම අද කිව්ව හරියටම හරියද ගෘහණිය තමයි අත්‍තරම ගෙදර නිරලවත් ගෘහ මූලිකයා. විශේෂයෙන් පුරුෂ පාර්ශවයේ ගෘහ මූලිකයා වෙන සමහර චන්දනාමලයකන නම දාන දවසට විතරයි. මොකද ගෙදර දොර පරිපාලන කටයුතු, දුවා දරුවන්ගේ කටයුතු මේ සෑම දෙයක්ම සොයා බැලීම් කරන්නේ ගෘහණිය විසින්. ඒතර මේ ගෘහණිය තමයි අත්‍තර මේ ගෙදර පවුල ඇදගෙන යන්නේ ඉදිරියට. සමහරලාට උදේ පාන්දර නැගිටගෙන මහා රෑ ජාමයක් වෙනකම්ම නිදි වරාගෙන දවසේ වැඩ කටයුතු වැටුපක් රහිතව කරන කෙන එකම කෙනා තමයි මේ ගෘහණිය. ඒතර මේ ගෘහණිය තමයි නිවසත් එක්ක නිතරම රැඳී සිටින මාධවි. ඒතර මේ මුලින්ම මේ නිවසට එන්නව බලපෑම
ඇති කරන්න පුළුවන් එකම කෙනා තමයි ගෘහණී. ඒතරද අපි උදාහරණයකට ගත්තොත් එහෙම මාදවි දැන් ගෘහණිය වැඩිපුරම ගත කරන තැනනේ මුළුතැන්ගේ. යම් කිසි නිවසක මුළුතැන්ගේ වැරදි තැනක පිහිටලා නම් තියෙන්නේ. ඒතර ඔන්නේ ගෘහණියට තමයි මූලික වශයෙන් මේ පීඩා කරදර ගෙන දෙන්නේ. දැන් උදාහරණයක් හැටියට නිරිත දිශාවේ හෝ ඊසාන දිශාවේ යම් ගෙදරක මුළුතැන්ගේ පිහිටලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔබතුමිය කිව්වා ආකාරයට ගෘහණියට ඇති කරන්න පුළුවන් පීඩා කරදර ඉතාමත් ඉහළයි. මොකද බැංගලොර විශ්වවිද්‍යාලයේ මේ වාස්තු විද්‍යාව සම්බන්ධ PhD උපාධියක් ලියපු ආචාර්යවරයෙක් ලියලා තියෙනවා එයාගේ රිසර්ච් වලින් නිරිත දිශාව තුළ යම් කිසි නිවසක මුළුතැන්ගයක් තියෙනවා නම් ඒ නිවසේ ගෘහපතිනියට නැත්නම් ඒ අපි කියන්නේ බිරිඳට එහෙම නැත්නම් ඒ කාන්තාවට එක්ස්රේ වලට එහෙම නැත්නම් ECG වලට එහෙම නැත්නම් ස්කෑන් වලට හසු නොවන රෝග පීඩා හදවනවායි කියලා. ඉතින් මාධවී අපි හිතනවට වඩා මේ පරිසරය ඔබතුමිය කිව්වා වගේ මේ විශ්වය අපිට ලොකු පාඩම් කියලා දෙන විශ්වයට එරෙහි වෙන්න යන එක තුළ ඇති වෙන දේ. ඊළඟ දේ තමයි සම පුංචි සරල දෙයක් මම කිව්වොත් අපේ ලිපයි අපි කියන්නේ මේ ටැප් එකයි වොෂ් බේසින් එකේ දෙක අපි දෙන්න ඉන්න ඔගේ සම්මුඛව තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම ගෘහණියට අනිවාර්යයෙන්ම රෝග පීඩා ගෙන දෙනවා. ඒ කියන්නේ මොන විදිහටද පිහිටවන්නට ඕනේ? හොඳ මොකක්ද නොහොඳ මොකක්ද කියලා කිව්වොත් මේ සාමාන්‍යයෙන් අපි දැන් ගත්තොත් එහෙම ගින්දරට අධිපති දිශාවන් තියෙන මාදක. ආපෝ තේජෝ පඨවි වායෝ කියලා ඉල ආකාශ කියන පංචමහා භූතයෙන් අපි සකස් වෙලා තියෙනවා. මම අර එකක කණේන ඕන දන්න නැහැ આવොත් වැරදිනවයි කියලා. ගින්දරට අධිපති දිශාව තමයි ගිනිකොඩ. ඒ වගේම අපි කිව්ව දැන් මාදවි ඉඩමක් අරගෙන ගේ නිර්මාණය කරන දකුණු දිශාවෙන් තමයි ප්‍රවේශය තියෙන්නේ. සමහරවිට මාදවිට ගිනිකොඩ දිශාවේ මුළුතැන්ගේ හදන්න බෑනේ ගේ ඉස්සරහට වැටෙන නිසා. එහෙමනම් අපිට ඊළඟ ඔප්ෂන් එක නැත්නම් ඊළඟ විකල්පය තියෙනවා මාදවි හුලඟට අධිපතිත්ව දරන දිශාව තමයි වයඹ. එතන මේ ගින්දරයි හුලඟයි බොහොම සමීප මිතුරන්. මොකද හුලඟෙන් තුලින් කරන්නේ ගින්දර ව්‍යාප්ත කරන එක. ඒ නිසා යම් කිසි නිවසක මුළුතැන්ගය ගිනිකොන හෝ වයඹ දිශාව පමණයි මාදවි පිහිටවිය යුත්තේ. වෙන අනිත් දිශාවක තියෙනවා නම් ඉතින් කරදර බාධක තමයි තියෙන්නේ. අර මඟු එකයි ඔබතුමිය කිව්ව කොහොමද වචනයක් තිබ්බා. මහා මන්දිරයක් හදාගෙන දුක් විඳිනට වඩා පුංචි පැල්පත සතුටෙන් ඉන්න එක වටිනවා. සමහරවිට මහා මන්දිරයකට ගිහිල්ලා ලෙඩදුක් හදාගෙන සෞඛ්‍ය තත්ත්වයන් වලට වැඩිපුර වියපැහැදම් කිරීම ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්න පුළුවන්. සතුට නැතුව ලොකු ගෙදර හිටියත් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයන් තුළදී ඇති කරන්න පුළුවන් අහිතකරතා වැඩි බොහෝ විට ඒව වෙන්නේ මාදවි. සමහරට බාහිර අලංකාරයේ සමහරට ඩ්‍රොයින් එකේ තියෙන බාහිර අලංකාරට විතරක් රැවටෙනවා. මේ ගැඹුරු ශාස්ත්‍රයක පිහිට ආරක්ෂාව ගැනීමට ගොඩ කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. කලබලයට එවැනි නිවාස ඉදි කරලා නිසංසලයේ දුක් විඳින ආකාර තමයි දකින්න තියෙන්නේ. ඒක තමයි අවසාන වශයෙන් කියන්නේ බොහොම වැදගත් කාරණාවක්. ජීවිතේ වැඩිම කාලයක් ගත කරන මේ මන්දිරයේ හදන්නට කලබල වෙන්නට හොඳ නැහැ. බොහොම කාලයක් අරගෙන කල්පනාවෙන් මේ වැඩේ කරන්නට ඕනේ. තවත් ප්‍රශ්නයක් මේ විදිහට යොමු වෙලා තියෙනවා නිශාන්ත මහත්මයා. විවාහාදී කටයුතු පහ වෙනවා. තමන්ගේ දරුවන්ගේ විවාහාදී කටයුතු බොහොමයක් පහ වෙනවා කියලා මොනතරම් උත්සාහ කරත් කොයිතරම් ගැළපෙන අය හමු වුණත් විවාහය සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේකට හේතු වෙන්න පුළුවන් වාස්තු පිළිපීමක් තියෙනවා. එතෙන්දී වාස්තු ආකාර මම කීපයකට දකින්න මාදවි එකක් තමයි. දැන් අපි ගිහම ඔබතුමියගේ නිවසේ තාප බඳිනවා. මේ තාප බඳින්දී දකුණු දිශාවේ තාප ගොඩක් පහත නම් උතුරු දිශාවේ තාප ගොඩක් ඉහළ නම් ඔන්න ඕකත් ගෙදර දරුවෙගේ විවාහදී කටයුතු වල බාධා වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි නිරිත දිශාව තුළ වැසිකිලි කැසිකිලි වගේ දේවල් තියෙනවා. ඒකත් යුග ජීවිතේට බලපාන දේවල්. අපි දැන් අපි කියමු විවාහාපේක්ෂිත දරුවෙක්ගේ විවාහදී කටයුතු ප්‍රමාද නම් වාස්තු විද්‍යානුකූලව තියෙන සඳුට අයිති දිශාව වයඹ කියලා. මොකද වයඹ දිශාවේ අමුත්තන්ගේ කාමරවල තමයි මාදවි වෙන් කරන්නේ. මොකද අමුත්ත කියන්නේ මේකද රැඳෙන්න අය නෙමෙයිනේ. ඇවිල්ලා දවසක් දෙකක් තුනක් සතියක් ඉඳලා එයා පිටත් වෙලා යනවා. එහෙනම් විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච දේනියක් ඉන්නවනම් විවාහදී කටයුතු ප්‍රමාද වෙන පුතණුවෙක් ඉන්නවනම් වයඹ දිශාවේ කාමරයක් හොයලා දුන්නොත් නම් ඉක්මනින් ඒ ගෙදරින් පිටවන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ විවාහදී කටයුතු බොහොම ඉක්මනට සිද්ධ කරගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. සමහරට යෝජනා එනවා. හැබැයි ස්ථිර වෙන්නේ නැහැ. අන්න එවැනි තැන් වල මාදවි බලන්න අපි දැන් ඒ යෝජනා ඇවිල්ලා දෙපාර්ශ්වයෙන් සාකච්ඡා කරනවා විසිත කාමරේ. ඒ සාකච්ඡා කරන තැන සෝෆා එක මේ අපි දෙන වාඩිලනෝගේ සෝෆා එක ඉහළින් බාල්කයක් එහෙම නැත්නම් මුදුන් යටලීයක් අඩු මොෂන් කොන්ක්‍රීට් බීම් එකක් හරි දිනන නම් ඒ සාකච්ඡාවල ප්‍රතිඵලත් නැතු යන්න පුළුවන්. ඉතින් සරලම දේ තමයි එවැනි තැනකින් ඉවත් කරලා මේ තමන් වාඩි වෙන්න ආව අමුත්තන් සමග සාකච්ඡා කරන පුටු තියාගන්න. ඒ තුල අනිවාර්යයෙන්ම සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. සීලමක් වගේ දෙයක් තියෙනවා නේද? සීලමක් තියෙනවා නම් ගැටලුවක් නැහැ මාදවි. නමුත් මම කියන බොහෝ තැන්වලදී අපි දකින බීම් එක යට තියෙන්න පුළුවන්. සමහරවිට මුදුන් යට ලීයක් යට තියෙනවා නම් එහෙම ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් කවදාවත් ඇති කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ සරල දේවල් මේ තුල නමුත් ඒ අහිතකර කිරණ ජනනය වීම තුලින් සමහරට අවිල බලලා ගියා මුකුත් කිව්වේ නැහැ කියන කතාව තමයි ගොඩක් අය කියන්නේ. සමහරට ඉතින් අර ඒ අයට වියද පැහැදන් යන්න පුළුවන්. එයාට සංග්‍රහ කරන්න මම හිතන්නේ ලොකු වියදමක් අන්තිමට 10 දින 12 දිනක් ආවොත් එහෙම එතන විශාල වියදමක් ඉතුරු වෙන නිසා අනිවාර්යයෙන්ම තමන් සාකච්ඡා කරන විවාහ අපේක්ෂිත කටයුත්තක් වෙන්න පුළුවන් මොනවාම දෙයක් සාකච්ඡා කරන තැන පුටුව ඉහළින් බාල්කයක් නම් තියෙන්නේ
අනිවාර්යයෙන්ම කරදර බාධක ඇති කරන සාකච්ඡාවේ ප්‍රතිඵල ගෙන දෙන්නේ නැහැ. ඔව්. අපිට ලැබිලා තිබෙන ලිපි ගණනින් කියන්නට බැරි තරම්. ඒ තරම් මේ මිටි ගණන් ලිපි ලැබිලා තිබෙනවා අපිට මේ විදිහේ විවිධ ප්‍රශ්න. ඒ ප්‍රශ්න අතුරින් අපි තෝරාගත්තු ප්‍රශ්න කීපයක් මේ අපි අද දවසේදී සාකච්ඡා කරන්න තෝරාගෙන තිබෙන්නේ නිශාන්ත මහත්මයා. ඒ අතර තවත් බහුතරයකට තිබිච්ච පොදු ප්‍රශ්නයක් තමයි මේ විභාග කියන කාරණාව දරුවන්ගේ විභාග. තවත් බොහෝ දෙනෙක් සඳහන් කරපු දෙයක් තමයි මේ Tamanගේ දරුවා අධ්‍යාපනයේට ඉතා දක්ෂයි. හොඳින් පාඩම් කරනවා. නමුත් විභාගයේ ගිය අවස්ථාවේදී අසමත් වෙනවා. විභාගයට හරියට මුහුණ දෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයකට හේතු වෙන්නට පුළුවන් මොකක්ද? ඔව් මාධවී ඇත්තටම දැන් වැඩිහිටි මාතාවන්ගේ දෙන ලොකුම අපේක්ෂාව තමයි දරුවන්ව මුලින්ම විභාග පහේ ශිෂ්‍යත්ව වෙන්න පුළුවන් ශිෂ්‍යත්වේ පාස් කරලා ජනප්‍රිය පාසලට ඇතුළත් කර ගැනීම. ඒ කඩේමෙන් පස්සේ සාමාන්‍ය පෙළ, ඒ කඩේමෙන් පස්සේ උසස් පෙළ, ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය. මොකද දරුවෙකුට මොන දේ දුන්නත් වැඩක් නැහැ. නියමිත අධ්‍යාපන රටාවක් යාට තිරණය වුණොත් එහෙම. දරුවන් ගැන කතා කරන්නේ, දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්නේ මාධවී ඔබතුමියගේත් මගේත් නිවසක් ගත්තත් මේ සෑම දෙනාගේම නිවසක් ගත්තත් ඊසාන දිශාව. ඒතකොට ඊසාන දිශාව යම් දුර්වලතාවයක් තියෙනවා. අපි කියමු උදාහරණයකට. ඒ නිසා තමයි නිරන්තරයෙන් අපි වසර 4 මාර්ගන ආසන්න කාලයක් මේ වැඩසටහන තුළින් දරුවන්ගේ අධ්‍යාපන කාමරය ඊසාන දිශාවට ගොඩනගා ගන්න කියන්නේ ඒකයි. මොකද වාසුදේවතුමාගේ හිස තිබෙන්නේ ඊසාන දිශාව. යම් නිවසක ඊසාන දිශාවේ කැසිකිලි වැසිකිලි වලවල් තියෙනවා. ඇතැම් විට නාන වතුර අපවිත්‍ර ජලය ගලාගෙන යන වල තියෙනවා. කුණු ගොඩවල් පුච්චනවන මම මේ කියන අපවිත්‍ර නම් අන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධා කරදර ගෙන දෙනවා. ඒ විතරක් නෙමෙයි මාධවී ඊසාන දිශාවේ එල් හැඩයක් නම් තියෙන්නේ අංශ කණුවට නැත්තම්. ඒත් ඒ දරුවන් දක්ෂ වුණාට දරුවගේ කටයුතු වල සාර්ථකත්වය ගෙන දෙන්නේ නැහැ. ඊට අමතරව අපි විසින් දාගන්න ලද්දක් තියෙනවා. දැන් අපි කියමු ඊසාන දිශාවත් හොඳට තියෙනවා. දරුවගේ අධ්‍යාපන කාමර තියෙන ඊසාන දිශාව. අපි කියමු අපේ මංගල දොරටුව කෙලින්ම අඹ ගහක් නම් තියෙන්නේ. මේ අඹ ගහේ පළදර නැත්නම් මල්දරන කාලෙදී පුතු පිරිමි දරුවන්ට තමන්ගේ අපේක්ෂා බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අනපේක්ෂිත කරදර බාධක මුරණ්ඩු ස්වභාවයන් අනතුරු විපත් ඇති කරනවා. මංගල දොරටුව කෙරෙන් ජම්බු ගහක් නම් තියෙන්නේ මේ ජම්බු ගහේ පළදරන කාලට දියණිවරුන්ට තද බල අපල උපද්‍රව ඇති කරනවා. ඉතින් මම කිව්වේ එකයි මාධවී වාසු විද්‍යානුකූලව දුර්වලතා ගෙන දෙන්න පුළුවන්. අප විසින් දාගන්න දේවලුත් තියෙන්න පුළුවන්. දරුවා පාඩම් කරන මේසේ පඩි පෙළ යට නම් තියන් ඉන්නේ. අන්න එවැනි තැන් වලත් ඒ දරුවගේ ධාරණ ශක්තියට බාධා කරදර ඇති කරනවා. ඉතින් ඒ නිසා මේ වාස්තු විද්‍යාව කියන මේ මාධවී ගෙවල් දොරවල් කඩලා බිඳින බිත්ති කඩන එක නෙමෙයි. නියමිත තැනට හරි දේ තබා ගැනීම. ඒ තුළ හරි දේ තබා ගත්තොත් මේ විශ්වයෙන් එන ශක්තියින් තමන්ට ජනනය කරගෙන තමන්ගේ අනාගත කටයුතු සාර්ථක කරගැනීමේ ශක්තිය තියෙනවා. ඔන්න ඔය කියපු විදිහට තමන්ගේ නිවසේ අර කිව්ව විදිහට අඹ ගහක් ජම්බු ගහක් තියෙනවා නම් කොහෙද තියෙන්නේ කියලා ඔන්න දැන් බලන්න අවස්ථාව හරි. පඩිපෙළ ගැන කතා කරානේ. පඩිපෙළ ගැනත් බොහෝ දෙනෙක් ප්‍රශ්න අහලා ඉවලා තියෙනවා නිශාන්ත මහත්මයා. ගෙයක් හදනකොට පඩිපෙළ ස්ථානගත කරන්න ඕනේ මොන දිශාවේද? පඩිපෙළක් ස්ථානගත නොකළ යුතු දිශාවක් තිබෙනවද කියලා මේ විදිහේ ප්‍රශ්න බොහෝ දෙනෙක් අසා තිබුණා. ඔව් දැන් ගොඩක් දුරට මාධවී අපි ඒක දකින්න ගොඩක් නිවාස පරීක්ෂා කරන්න ගියාම සමහරලාට අනිකුත් ප්‍රධාන දේවල් වලට මූලික තැන දෙනවා. මේ පඩි පෙළදී එච්චර ගණන් ගන්නේ නැහැ. ඔව්. හැබැයි මාධවී අපි නොදනුවත්ව ලොකු දෝෂ. මොකද අනිත් ඒවා සමහරවිට වෙනස් කරන්න පුළුවන් ඒවා වෙන්නත් පුළුවන්. පඩි පෙළ වැරදි තැනක ස්ථානගත වුණොත් කොහොමද වෙනස් කරන්න කියනකො හරි ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. සමහරවිට ගෙයි මැදට මේ පඩි පෙළ එන එක ඉතාමත් අසුබ දෙයක්. අපි කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය දනනිලේ බ්‍රහ්මපාදයේ පඩි පෙළක් ස්ථානගත වීම ඉතාමත් අසුබයි. හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි මාධවී ඔබතුමිය අලුතෙන් නිවසක් නම් ඉදි කරන්නේ කිසි විටකවත් උතුර ඊසාන දිශාවලට පඩි පෙළ දාන්න එපා. උතුරු බිත්තියට මුහුණ දාලා දැම්මොත් ඒ නිවසේ වැඩ කටයුතු නිම කරගන්න බාධා කරදර ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි කොහොම හරි එක කරගත්තොත් නිවසේ පදිංචි රාම රස්සාව පවන්න නැතුව යන්න පුළුවන්. මොකද උතුරු දිශාව තමයි රැකියාව ආදායම් මාර්ග නියෝජනය කරන්නේ. ඒ වගේම තමයි පඩිපලක් ස්ථානගත කරද්දී අනිවාර්යයෙන්ම ලෑන්ඩින් එකත් එක්ක දකුණු අත පැත්තට හැරෙනසේ සකස් කරගත යුතුයි. දැන් සමහර ගොඩක් අය බය කලබල වෙලාදී අපේ නිවසේ දැන් පඩිපල හතියේ වම් අත පැත්තට නේද කියලා. ඉතින් ඒ වෙන දේවල් තියෙනවා නම් පඩිපල කඩා ඉවත් කිරීම නෙමෙයි මාධවී කරන්න ඕන. පුළුවන් නම් ලෑලි ටිකක් හරි අල්ලගත්තොත් ටයිල් නැතුව ලෑලි අල්ලගත්තොත් අර තියෙන දෝෂ යම් ප්‍රමාණයකට අවම කරගන්න පුළුවන්. කිසි විටකවත් මංගල දොරටුවට කෙලින් පඩිපෙළ තබා ගන්න එපා. කිසි විටකවත් පඩිපෙළ යටින් කාමරවලට යන උළුහව පවා තියාගන්න එපා. ඒ තුලින් ජනනය වෙන්නේ නම් අහිතකරම දේවල් තමයි. දැන් මේ කියපු කාරණා අහලා අර කිව්වත් වගේ කලබල වෙලා Tamange නිවසේ තිබෙන මේ පඩිපෙළ එහෙම නැත්නම් අඹ ගහ ජම්බු ගහ ගැන නම් තීරණයක් ගන්න පුළුවන්. නමුත් පඩිපෙළ වගේ ඒක තමයි පඩිපෙළ කියන්නේ බොහොම ප්‍රධාන දෙයක් මාධවී. මොකද ස්ලැබ් එක දාද්දිම තමයි පඩිපෙළට මේ කටයුතු කරන්නේ. මං කිව්වේ අර ඒකයි අනිකුත් දේවල් ගැන සොයා බැලීම් කරන කුස්සිය කොහෙද බෙඩ්රූම් එක මොකද්ද ඒ ඔක්කොම සොයා බැලීම් කරාට සමහරට පඩිපෙළ ගැන තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. සමහරට පඩිපෙළේ කාර්මික ශිල්පීන් අතින් පවා වරදින්න පුළුවන්. ඒ නිසා කොයිම අවස්ථාවකවත් ගෙදර මධ්‍ය ලක්ෂයේ පඩිපෙළකට අඩුම වශයෙන් අඩි දෙක තුනකටවත් එහා තියෙද්දි කරන්න. මොකද කාර්මික ශිල්පීන් අතින් අඩුවක් පාඩුවක් වුණොත් පඩිපෙළ තුලට නම් මධ්‍ය ලක්ෂයේ යොමු වෙන්නේ
ඒ නිවසේ වැඩ කටයුතු කරන්න හම්බෙන්නේ නැහැ මාධවි හැමදාම කණු ටික සහ බිත්ති ටික විතරක් තියෙන්න පුළුවන් පදිංචිටෙන බාධා කරදර ගෙන දෙනවා හොඳයි ඔන්න ඔය විදිහට ප්‍රශ්න කිහිපයක් දැනට සාකච්ඡා කරලා උත්තර ලබා ගත්තා තවත් ඔබ ඒ වූ ප්‍රශ්න මම ලියාගෙන ඇවිත් තිබෙනවා නිශාන්ත මහත්මයාට ඉදිරිපත් කරලා ඔබ වෙනුවෙන් ඒ වෙනුවෙන් උත්තර ලබා ගන්නට නමුත් ඊටමත්ෙන් පුංචි විරාමයක් ගන්නයි සූදානම් වෙන්නේ රැඳී සිටින්න ආරාධනා කරනවා වින්දනේ උදෑසන සමගින් ඔබ නැවතත් වින්දනේ උදෑසන සමගින් අපි වාස්තු විද්‍යාත්මකව ඔබගේ ප්‍රශ්නවලට උත්තර දෙමින් සිටියේ ඔබ එවූ ප්‍රශ්න නිශාන්ත මහත්මයා මේ තවත් එක් ප්‍රශ්නයක් අහලා තියෙනවා මුළුතැන්ගේ පිහිටුවීම පිළිබඳව ගිනිකොන දිශාවේ මුළුතැන්ගේ පිහිටුවීම සුදුසුද නැද්ද කියන එකයි මේ ප්‍රශ්නේ යොමු වුණේ මේ තුලින් මේ gedara සමගියට සාමයට හානියක් වෙනවාද සෞභාග්‍යයට හානියක් වෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා නෑ මාදවි අපි කිව්වේ මුළුතැන්ගේ පිහිටිය යුතු දිශාවම තමයි ගිනිකොළ දිශාව. ඒතර ගිනිකොළ දිශාවේ මුළුතැන්ගේ පිහිටවීම තුළ gedara dura සමගිය සහජීවනයේ වගේම දියුණුවට ඉතාමත් යහපත් වෙනවා. හැබැයි පුංචි දෙයක් තියෙනවා අතර නිවැරදි කරන්න සමහරට ගිනිකොළ දිශාවේ මුළුතැන්ගේ පිහිටුව ගත්තට ඒ ගිනිකොළ දිශාවේ මුළුතැන්ගේ තුළ ආහාර පිසීම දිශාව ඉතාමත් වැදගත් වෙනවා. ආහාර පිසින්න ඕන මාදවි නැගිනින දිශාව බලාගෙන. කිසිම අවස්ථාවක ඊසාන වගේ දිශාවක දීප පෝරණුව තබා ගන්න එපා. ගිනිකොළ දිශාවේ මුළුතැන්ගේ නැගෙන දිශාව බලාගෙන ආහාර පිසින්න පුළුවන්කම තියෙනවා නම් ඒ gedaraට ඉතාමත් යහපත්. තවත් වැදගත්ම කාරණාවක් ගැන මේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලා තියෙනවා. ඒ තමයි මේ පවුලේ සාමය සමගිය ඒ වගේම අඹු සැමියන් අතර තිබෙන මේ සම්බන්ධතාවය. බිඳ වැටෙන්නට හේතු වෙන යම්කිසි වාස්තු විද්‍යාත්මක හේතුවක් තිබෙනවාද කියලා. ඒ කියන්නේ උනෝන් අතර තිබෙන සම්බන්ධතාවයට මේ ප්‍රධාන නිදන කාමරයේ පිහිටීම හෝ යම්කිසි දෙයක් හේතු වෙනවාද කියලා. ඒක අනිවාර්යයෙන්ම වැදගත් ප්‍රශ්නයක් මේ මාධවී ගොඩක් අය තියෙන ගැටලුව සමහරලාට මාස්ටර් බෙඩ්රූම් එකේ AI යොදාගන්නේ වටා පිටාවේ තියෙන සුන්දරත්වයේ තියෙන පැත්ත බලලා ඒක ඉතින් නරක නැහැ S2කට ලස්සන වුණාට නමුත් අර අපි කිව්වේ ඒකයි කලබලයට ඒ වැනි දේවල් සකස් කළා නිසංසලේ දුක් විඳින වෙන අවස්ථා වෙනවා නිතර කාමරයක ඉතාලම සුදුසු දිශාව තමයි නිරිත දිශාව මොකද වාසු දේවතුමාගේ හිත තිබෙන ඊසාන දිශාවේ පාද තිබෙන නිරිත දිශාව විතර විශේෂ ශක්තියෙන් ගලාගෙන ඉන්නේ ඊසාන දිශාවෙන් නිරුදිශාවෙන් තමයි ඒ කේන්ද්‍රගත කරන්නේ නැත්නම් අපි කියන්නේ බෙදා හැරීම වෙන්නේ. ඒතකොට යෝතිපති දෙදාගේ නිදන කාමරයේ නිරුදිශාව තිබ්බොත් අනාගත දියුණුවට හෙට දවසේ උන්නතියට අනිවාර්යයෙන්ම තීන්දුව తీරන ගන්න තැන ඉන්න එක හොඳයි. මේ මාස්ටර් බෙඩ්රූම් එක සාමාන්‍යයෙන් ඕනම දිශාවකට සුබයි කියලා තියෙන්නේ. හැබැයි ඊසාන දිශාව සහ ගිනිකොළ දිශාව හැර. ඒතකොට ඔන්න අපි කියන්නේ මාස්ටර් බෙඩ්රූම් එක වැරදි තැනක ගිනිකොළ වගේ දිශාවක තියෙනවා. සමහරවිට තට්ටු දෙකේ ගෙවල් තමයි දැන් දෙමහල් නිවාස දෙමහල් නිවාස තමයි හදන්නේ. මුළුතැන්ගේ යට තිබිලා මාස්ටර් බෙඩ්රූම් එක උඩ තියෙනවා නම් ඔන්න ගැටලු සහගත දැන් ගෙන දීමේ ඉඩකඩ වැඩි මාදවි මොකද යටින් රත් වෙන දේ තමයි ගිනියම් වෙච්ච තැනක තමයි මේ දෙන්නාගේ වාසස්ථාන වෙන කි තමත් අසුබයි ඊළඟ දේ තමයි දෙදෙනාගේ හිස දමන දිශාව අපි දැන් නිදා ගන්න පැත්ත හිස දාන පැත්ත දැන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කළ දෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන ගියන් පස්සේ සයනේ සකස් කරන්න කියලා ආනන්ද හැඳුනන කෙනා උතුරට හිස දාලා කියලා. ඒතර ආනන්ද හැඳුනන ප්‍රශ්න කරා ඇයි මේ උතුරට හිස දාන්නේ කියන්නේ. මොකද උතුරට හිස දැමීම තුළ තියෙන සුවබර මරණයක් අපේක්ෂාවේ. ඒතර උතුර දැන් බස්නාහිර තමයි අපේ මෘත ශරීර පවා මේ හිස දාලා තියන්නේ මාධවි ඈත අතීතයේ පටන්. මොකද උතුර සහ බස්නාහිර හිස දැමීම තුළ ශක්තියන් හීන කරනවා. ඒ වගේම සිතුවිලි ධාරාවල් අවුල් කරනවා. සමගිය සහජීවන නැති කරන සමාලට නිරිත දිශාවේ මාස්ටර් බෙඩ්රූම් එක තියාගෙන උතුරට නම් හිස දාන්නේ අපේ හිරුවට අයින්න උදේට ඔන්න අද ඉඳන් පුළුවන් දකුණට හරි නැගිනට හරි තමගේ මේ සයනය සකස් කරගන්න හිස දැමීම සඳහා. ඉතින් ඔන්න ඔය කරුණු කාරණා ඉතාමත් වැදගත් වෙනවා මාධවි මේ වාසු විද්‍යානුකූලව තමගේ ජීවිතය ඉදිරියට ගෙනියද්දි. ඊළඟ දේ තමයි නිරිත දිශාව තුළ වැසිකිලි කැසිකිලි වගේ දේවල් පිහිටලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේකත් පෞල් ජීවිතයේ සතුට සැනසුමට බාධා කරදර ගෙන දෙනවා. එහෙනම් නිරිත දිශාව තුළ ප්‍රධාන නිදන කාමරේ තබා ගන්න එහෙම නැත්නම් ප්‍රධානිකු දිශාවක තබා ගන්න ඇඳේ හිස දමන පැත්ත අනිවාර්යයෙන්ම දකුණට හෝ නැගෙනට තබා ගන්න. ඒතර පවුලේ සමගිර එන්නව කිරණ ශක්තිය නිතාමත් මහඟු ලෙස නිවහල් වෙන. දැන් ওই ප්‍රධානම දිශාවන් දෙකක් නේ දකුණ හෝ නැගෙනහිර කියලා කියන්නේ. ඊට අමතර වෙනවනේ දැන් වායඹ ගිනිකොණ මේ විදිහේ වෙනත් දිශාවකට බැරි වෙලා හරි කාමරේ සකස් වෙනවා නම් ඇඳ පිහිටන තැන හිසදානට සිද්ධ වෙනවා නම් මොකද්ද වෙන්නේ? මෙහෙමයි මාධවි දැන් ඇතැන්දී උතුරට සහ බස්නාහිර දිශාවන් වල තමයි අසුබ. තමන්ට පුළුවන් තමන්ගේ කාමරේ නැත්නම් මේ කොම්පස් එකක් දැහැද ඕනම ජංගම දුරකර්තන එක තියෙනවා. කොම්පස් එක තිබෙලෙල තමන්ට පහසුම ළඟම තියෙන ප්‍රධාන දිශාවකට ඒකේ අනු දිශාවලට වඩා ප්‍රධාන දිශාවට හිසදමීම සකස් කරගත්තොත් අනිවාර්යෙන් වාසනාවක් දරුවගේ කාමරේක උනත් එයිමයි.
ඒ දරුව නිදාගන්න දිශාව ඉතාමත් වැදගත් වෙනවා. හිස දමන පැත්ත මොකද සුවබර නිින්දක් තුලින් තමයි හැට දවසේ වැඩ කරන ශක්තිය ළඟා කර දෙන්නේ. හරම උනාට පස්සේ මාධවි අර තමන්ට සුවබර නිින්දක් නැති මානසික තෙහෙට්ටුව සමහරවිට පුංචි පුංචි වචන හෝමාරලෝකදී ලොකු විශාල ගැටුම් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි විසින් දාගන්න ලෙඩ තමයි ඕවා. ඒ නිසා දකුණට නැගෙනට හිස දෙන්නේ ඉතාමත් වැදගත් වෙනවා. හරි. තවත් මේ විදිහටම අහලවපු බොහෝ දෙනෙක්ට තිබිච්ච ගැටලුවක් තමයි මම මේක තරමක් පොදුවේ අරගෙන කතා කරන්නේ. ඒ තමයි මේ නිවස සරසන විවිධ ක්‍රම තිබෙනවානේ. නිවසක අලංකාරත්වය වැඩි කරගන්නට අපි කරන විවිධ දේවල් තිබෙනවා. කොකුණු වගේ දේවල් ඇතුළත් කරගන්නවා. මැද නිදුල් වගේ දේවල් ඇතුළත් කරගන්නවා. විවිධ සැරසිලි වශයෙන් මැරිච්ච ගස් සම්පූර්ණ වශයෙන් වෙන ගස පාට කරලා පේන්ට් කරලා ලස්සනට එහෙම තියෙනවා. මියුරල් ආර්ට් වගේ දේවල් යොදා ගන්නවා. මේ දේවල් වලින් වෙන්නට පුළුවන් බලපෑමක් තියෙනවා. ඔතන මේ මාධවි ප්‍රශ්න කීපයක් තියෙන ආකාරදිනේ නිවස සරසීම කියන දේ. ඒතර මෙතෙන්දී ඔය කෝට් යාඩ් සංකල්පය එහෙම නැත්නම් මැදමිදුල් සංකල්පය ගොඩාක් දුර මැදමිදුල නම් අත්‍යවශ්‍යම ආවා. මේ කෝට් යාඩ් කියන එක ගොඩාක් දුරට අද බොහොම පුංචි ඉඩකඩම් තුල තමයි මාධවි ගෙවල් ඉදි කරන්නේ. පර්චස් 7 8 9 වගේ තැන්වලදී. ඒතර ඒ වගේ තැනකදී මේ ගෙදරට සූර්යාලෝකයේ නියමිත පරිදි ළඟා කරගන්න තමයි ඔය මේ කෝට් යාඩ්යක් වගේ ඉදි කරන්නේ. මොකද බ්ලයින්ඩ් වෝල් අපි නැත්නම් අන්ධ බිත්තියෙන් තමයි ගොඩාක් දුරට මායිමටම සම්බන්ධ වෙච්ච බිත්තියෙන් තිබෙන නිසා. මෙතනදී තියෙන වැදගත්ම දේ තමයි එවැනි දෙයක් ඉදි කරගත්තට අලංකාරය පිණිස හෝ එහෙම නැත්නම් මේ අපිට ආලෝකය ළඟා කරගන්න කිසිම වරදක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මාධවී එවැනි දෙයක් ඉදි කිරීම තුළ වතුර පුරවන අපේ ගොඩක් උදවි. ජලය පුරවන වතුර ටැංකිය හදනවා. එතකොට මෙන්න මේක තමයි ඉතාමත් අසුබ වෙන්නේ. සමහරවිට මධ්‍ය ලක්ෂ්‍යෙම තමයි මේ ජලය පුරවන්නේ. එතකොට හරියට ඒක සලකන්නේ ගෙයි මැද මිදු මේ මැද ඉඩක් තියෙනවා. ගෙයි මැද ඉඩක් තියෙනවා කියන්නේ මාරක විපත් ඇති කරන්න හේතු වෙනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. එතකොට එක ඒක දෙවෙනි කරුණ මේ වතුර පිරෙව්වට පළවෙනි මාස දෙක තුන ඕවා හරියට පිරිසකර කරලා පිරිසිදු කරලා තියාගන්න. සමහර කාලයක් ඇද්දී අපි කියන අර වතුර වල මෝටරේ කඩ අක්‍රිය වීම තුළ වතුර පල් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ නිවසේ සෑම දෙනාගේම සෞඛ්‍ය පැත දුර්වල කරන්න හේතු වෙන්න පුළුවන්. මේ වතුර පල් වෙන්න සහිත දෙයක් නිවස තුළ තබාගෙන මේ වගේම තමයි දුර්ගන්ධය පවා වැඩි කිරීමේ ඉඩකඩ මේ තුළ ඇති කරනවා. ඊළඟ දේ ප්‍රධාන දොර කෙලින්ම පොකුණක් නම් පිහිටලා තියෙන්නේ. ඒ ගෙදරටත් අනිවාර්යයෙන්ම කවදාවත් සුගතියක් නම් නෙමෙයි මාධවී ඇති කරන්නේ. ගොඩක් කරදර බාධක ගෙන දෙන්න පුළුවන්. තවත් මේ විදිහේ සැරසිලි ක්‍රමයක් තමයි අප දැක තිබෙන අර මේ පාලමක් දානවා ගෙදරට ඇතුල් වෙන්නට ඕනේ මේ පාලමෙන් ඇවිල්ලා. මේ වගේ කරන එක කමක් නැද්ද? පාලම දැමීම සහ පාලම දැමීමට වඩා මාධවී ඒක යට තියෙන දේ තමයි අපිට වැදගත් වෙන්නේ. පාලම දැමීමත් එක්ක වතුරත් පිරවෙනවා. ඊසාන දිශාවකදී හැර වෙන යාම් කිසිම දිශාවකදී වතුර සහිත පාලමක් තමන්ගේ මංගල දොරටුට ප්‍රවේශ වීම ඉතාමත් අශුභකාරී ලෙසින් සලකනවා. ඊසාන දිශාවේ තිබුණත් චමක් නැහැ. හැබැයි මාධවී පිරිසිදුභාවයේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරගත යුතුයි. බෝහය, මානෙල්, ඕලු වගේ ලස්සන ශාකයන් වලට කැමති, මල් වලට කැමති මඩ පුරවල තමයි ඒව වවන්න වෙන්නේ. එතකොට තමන් දන්නේ නැති වුණාට තමන්ගේ අනාගත කටයුතුත් අර වගේම එකතන පල් වෙන ස්වභාවයන් ගෙන දෙන්න පුළුවන්. ඒව අපි විසින් දමා ගන්න ලෙඩ ලස්සන බව ඇත්ත. නමුත් ඉතින් කල්පනාකාරීව කරොත් තමයි ජීවිතේ හැමදාම ලස්සන භුක්ති විඳින පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් ඒ භුක්ති විඳින ලස්සන ඉතාමත් අවකාලිකයි. දැන් මේ බොහෝ දෙනෙකුට තිබෙන තවත් පොදු ගැටලුවක් තමයි මේ දරුපල කියන්නේ. බොහෝ විට අලුතින් නිවසක් ඉදි කරන්නේ අලුත බැඳපු ජෝඩුවක්නේ. එතකොට මේ විදිහට අලුත බැඳපු ජෝඩුවකට තිබෙන ලොකුම හීනයක් තමයි දරුපල. දරුපල අහිමි වී යෑම නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පෞල් ජීවිතයේ වගේම තවත් බොහෝ මානසික ගැටලුත් ඇති වෙන්නට පුළුවන්. මේ වගේ ප්‍රශ්න තිබෙන බොහෝ දෙනෙක් අපේ නසාය එවා තිබුණා. මේ දරුපල නැතිවීමට, දරුපල ප්‍රමාද වීමට අලුතින් හැදූ ගෙදර මේ හේතුවක් වෙන්නට ඇද්ද කියලා. මෙහෙම මතු එතන දිනට සංකීර්ණ ගැටලුවක් ඔබතුමිය මගෙන් ඇහුවේ. දැන් අලුතෙන් හදපු ගෙදර හෝ තමන් පදිංචිරින්න ගෙදර අනිවාර්යයෙන්ම පාද බෙදීම අනුව කරලා තමයි අපිට බලා ගන්න වෙන්නේ මොන පාදරද මේ දේ වැටෙන්නේ. ඊළඟදී තමයි මම පිටවීමේ දොරටු වල තියෙනා ගැළපීම කොහොමද? ඇතම් සමහර අපි පෞද්ගලිකව දැකපු තැන්වලදී තමයි නැගෙනහිර දිශාවට වඩා බස්නාහිර දිශාවේ විශාල ජනෙල් තබාගෙන තියෙනවා. නැගෙනහිර දිශාවෙන් තමයි මාධවී නැගෙනහිරුගේ ආලෝකය ලැබෙන්නේ. බස්නාහිර දිශාවෙන් මලහිරුගේ ආලෝකය ලැබෙන්නේ. ඒතර මලහිරු වැඩිපුර ලැබෙන ගෙදරක් නම් අනිවාර්යයෙන්ම ඒ ගෙදර උන්නතියට දියුණුවට බාධා කරදර ගෙන දෙනවා. ඉතින් අපි කියමු උදාහරණයකට ළමන්ට එලිවේෂන් එක නැත්තම් ඉදිරිය පේන තියෙන බස්නාහිරින් නම් ජනෙල් දැම්මට කමක් නැහැ. හැබැයි හවස 3-4 වෙද්දී ඝනකම කර්ටන් දාලා මලහිරු ගෙට එන්න තියෙන විදිහ වහ ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දෙවෙනි කරුණ ඒ නිදාගන්න යුවතිපති දෙනා නිදාගන්න කාමරයේ තියෙන දිශාව. ඒක ඉතාමත් වැදගත්. ඒතර ඒ දෙදෙනාගේ වඩුරියන් වලට ගැලපෙන ආකාරයේ දිගපරලයන්ද මේ නිවස තුළ පිහිටලා තියෙනවා. ඒතර මේ නිවසේ ඊසාන දිශාව කොයි වගේද නිර්මාණය වෙලා තියෙන්නේ? ඊසාන දිශාවේ එල්හැඩයක්, ඊසාන දිශාවේ බලවත්භාවය කොහොමද?
සමහර අවස්ථාවලදී ඊසාන දිශාව ගොඩාදුරට උස් වෙලා තියෙනවා නම් ඒත් බාධා කරදර ඇති කරන්න පුළුවන්. මොකද උතුරු නැගෙනහිර ඊසාන දිශාවන් පහත් වෙන තරමට තමයි ගෙදරකට තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට අර ක්ෂණිකව කියන තේරෙන්නේ නැහැ මාදවි මොකද්ද ඔකට කරුණ කියලා. මෙන්න මේ කරුණ සියල්ලගෙම එකතුව බොහෝ විට දරුපල නැතිවීම ගබ්සා වීම පවා ඇති කරන්න පුළුවන්. මොකද විශේෂයෙන් දරු ගැබ දරා සිටීමට නොහැකි තැන් යෙදෙනවා. ඔය ඊසාන දිශාව තුළ අපි කියන්නේ ගරාජ ඊසාන දිශාව තුළ මුළු තැන්ගේ ඊසාන දිශාව තුළ සමහර ස්ටෝර් රූම් දාලා තියෙනවා. සමහර උදවගේ අර භාවිතර ගත නොහැකි දේවල් පවා ඒ තුළ දාලා තියෙනවා. ඔය ගබ්සා වීම වලට ප්‍රධාන වශයෙන් බලපාන හේතු වෙන්න පුළුවන් අන්න එවැනි පිහිටීම. ඉතින් ඒ නිසා ඔය කිව්ව සෑම කරුණකෙදීම තමන් අවධානය යොමු කළ යුතුයි. එවැනි කටයුත්තක් තියෙනවා නම් තමන්ගේ ප්‍රදේශයේ වාස්තු ගැන දැනුවත් තේරුමක් ඇති කෙනෙක් ගෙන්නලා මේ තියෙන සියලුම ප්‍රතිපිළිබඳව අවධානයක් යොමු කරොත් අනිවාර්යෙන් තමන්ගේ බලාපොරොත්තු සාර්ථක කරන්න පුළුවන්. මොකද අද වෛද්‍යවිද්‍යාව ගොඩාක් දියුණුයි. නළ දරූපත් ගැන අපි කතා කරනවා. සමහර උදවියට නළ දරූපතකින් පවා දරුපල අත් කරගන්න බාධා කරදර ගෙන දෙන මාධවි තමන් ඉන්න තැන දුර්වල නම් ඒකයි තියෙන ප්‍රශ්නේ. ඔය අපි නිතරම කතා කරන්නේ දිශාව ගැනනේ නිශාන්ත මහත්මයා. දිශාවට අමතරව හැඩය කියන එකත් බලපානවද කියන ප්‍රශ්නෙට මට එන්නට ඕනේ. දැන් මේ නිදන ඇඳ ඇඳවල් තිබෙනවනේ විවිධ ප්‍රමාණවලින් විවිධ හැඩවල් වලට තිබෙනවා. සමහරක් දැන් නවීන ওই ඉන්ටීරියර් ඩිසයිනින් ක්‍රමවේද අනුව රවුමටත් ඇඳවල් හදනවා වෘතයක් ආකාරයට. මේක හොඳයිද? මෙහෙමද කියන එකිනාගේ ආසාවන් සිතුම් පැතුම් බලාපොරොත්තු වෙනස්. නමුත් අපි කතා කරන්නේ වාස්තු ශාස්ත්‍රය පිළිබඳව. මොකද මේ ලංකාව විතර නෙමෙයි මාධවි විදේශ රටවල් වල පවා මේ වාස්තු ශාස්ත්‍රයද මුල් තැනක් දීලා තියෙනවා. හොඳින් මතක තබා ගත යුතුයි ඇඳ රවුම්ද හතරස්ද කියන එක නෙමෙයි, ඇඳේ කකුල් හතරක් තිබිය යුතුමයි. කකුල් හතරක් නැති ඇඳන් වලට වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ කොෆින් ටයිප් ඔෆ් බෙඩ් කියලා. මිනි පෙට්ටි ආකාරයේ ඇඳන් කියලා. අන්න එවැනි ඇඳන් තුලින් නම් අහිතකරතා ගෙන දෙනවා. අනිවාර්යයෙන්ම කකුල් හතරක් පුංචියට හෝ තිබුණොත්, මොකද මේ පොළවත් එක්ක ඝට්ටණය වෙන ප්‍රමාණයට අඟලක හරි ඉස්මතු වීමක් තිබ්බොත් ඒ ඇඳ නිදා ගන්න උදේට ඉතාමත් එහාපත්. එහෙම නැත්නම් අර කොෆින් ටයිප් ඔෆ් බෙඩ් කියන්නේ එතන ඇති කරන්න පුළුවන් හිතකරතාවයට වඩා අහිතකරතාව තමයි බහුල කරන්නේ. එතකොට දැන් මේ නවීන තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන කාලයක් නෙමේ, යුගයක් වෙනකොට අපි ගෙදර මුළුතන්ගේ ගැන මේ ටැප් එක ගැන ලිප ගැන කතා කරනවා වගේම මම හිතන්නේ ටීවී එක මේ වගේ දේවල් ගැනත් කතා කරන්න වෙනවද කියන මම දන්නේ නැහැ. මම ඔබතුමාගෙන් අහන්නේ ගුවන් විදුලි යන්ත්‍රයේ රූපවාහිනී යන්ත්‍රයේ මේ දේවල් පිහිටවීමෙත් එහෙම තිබුණාද යම් කිසි පිහිටවීම? ඔව් මාධවී, දැන් ගොඩක් දුරට අපි විසින් බඩු මුට්ටු තියලා තියෙන විදිය අපි දැන් ඉදිරියේදී වැඩසටහනකදී කතා කරමු. ඕනනම් විසිත කාමරේ කොහමද, නිදන කාමරේ කොහමද තියන්න ඕන කියන එක අපි දැන් විශේෂයෙන්ම ටීවී එකක් ගැන උනත් කතා කරද්දී මංගල දොරටුව කෙලින්ම තියෙනවා නම් ඒකේ වීදුරු බහන්න කිසි දෙයක් මංගල දොරටුව කෙලින් තබා ගන්න එපා. මොකද ඒ තුලින් ජනනය වෙන ශක්තියන් පවා එතරම් හිතකර නැහැ. ඉතින් ඒ නිසා බඩු මුට්ටු තැබීමේදී දිශාවන් අනිවාර්යයෙන්ම වාස්තු ශිල්පයේ සුළු සඳහන් වෙනවා. ඒ ආකාරයට තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද සමහරලාට මාධවී කල්පනා කරන්න පුළුවන් කකුලට ලොකු යකඩ යණයක් ඇවුනොත් අමාරුයි කියලා. ගමන පරක්කු වෙනවා කියලා. ඒ වගේම තමයි හැඩ නොපෙනෙන පුංචි දූවිලි අංශුවක් ඔබතුමියගේ හැට ගියත් ගමන ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා ලොකුද පොඩිද කියන දේ නෙමෙයි වෙන්නේ, මේ සෑම දෙයකම එකතු අන්තිමට බලපෑම් ඇති කරන්නේ ඔබතුමියට. අර ඔබතුමිය මුලින් කිව්වා වගේ මහා මන්දිරේ කුණත් හිටලා වැඩක් නැහැ, හිතේ සැනසීම නැත්තම්. පුංචි පැල්පතුණත් වැදගත් වෙනවා, හිතේ සැනසීමක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තවත් බොහෝ දෙනෙක් කියන්නේ කීප දෙනෙක් අසායවා තිබූ ප්‍රශ්නයක් තමයි මේ දියණියන්ගේ කොටහලු නැකත. දියණියන් සිටින අය එවා තිබූ ප්‍රශ්නයක්. මේ කොටහලු නැකතට බලපානවද යම්කිසි වාස්තු පිහිටීමක්, කොටහලු නැකතින් පසුව මේ යම්කිසි දෙයක් වෙනස් කරන්නට ඕනෙද කියලා? මෙහෙම සමහර දේවල් තියෙනවා මාධවී, අපිට සාක්ෂි ඇතුව පිළිගත හැකි දේවල් සහ සාක්ෂි රහිත දේවල්. මොකද දියණියගේ දෙවනි උප්පත්ති හැටියට තමයි මල්වර වීම හඳුන්වන්නේ. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒක මව් පදවිය වගේම ස්වභාවික සංසිද්ධියක් එතන සිද්ධ වෙන. ඉතින් ඒ නිසා මෙතනදී මල්වර වීම කියන එක ජ්‍යොතිර්විද්‍යාත්මක පැත්තට තමයි ඉතාමත් වැදගත් වෙන්නේ වාස්තු විද්‍යාත්මක පැත්තට වඩා. ඇතැම් අවස්ථාවලදී මෙන්න මෙහෙම ගැටලුවක් වෙන්න පුළුවන්. මල්වර වීම තුළ මල්වර ස්නානයට අර දිශාවක් නොමැති වීම ප්‍රශ්න වෙන්න පුළුවන් ගෙදරින් එළියට ගැනීමට. ඉතින් ඒ නිසා තමන් මල්වර වීමයි වාස්තු විද්‍යාව අතර එහෙම කිසිම සම්බන්ධතාවයක් නැහැ මාධවි. අර අවශ්‍ය වෙන්නේ මල්වර දවසේ ඒ දියණිය ඉන්න කාමරේ ඉඳලා නාමන්න ගෙනියන තැන අනිවාර්යයෙන්ම තමගේ නැකත බලන්න ජ්‍යොතිර්විද්‍යාවට පවසන්න. මේ දිශාවෙන් අපිට පිට වෙන්න උළුස්සක් නැහැ කියන එක සමහරලාට එවැනි ගැටලු තමයි උතන ඇති වෙන්නේ. ඒ නැතුව මල්වර වීමෙන් පස්සේ හෝ එහෙම ගැටලුවක් නැහැ. නමුත් දියණියක් නම් අධ්‍යාපන ලැබනවා නම් ඒ දරුවගේ අධ්‍යාපන කාමරය අනිවාර්යයෙන්ම ඊසාන විය යුතුයි. විවාහ වයසකදී නම් වයඹ දිශාවේ කාමරයක් තෝරගත්තොත් නිසි කාලට නිසි වේලාවට විවාහදී කටයුතු කරගෙන යන්න පුළුවන්. ඔව්.
ඉතින් ඔන්න අපි මේ කාලයත් එක්ක කරන සටනක් අපිට අද දවසේදී මේ කතා බහට හම්බ වෙලා තිබෙන විනාඩි කිහිපය මේ ආකාරයට ගෙවිලා යනවා ඒක නිසා මේ විශේෂාංගෙන් සමුගෙන යන්නට සිද්ධ වෙනවා නමුත් මම හිතනවා පුංචි කාලයක් වුණාට බොහෝ දේ කතා කරා ඒක නිසාම සතුටුයි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ආයිබෝන් කියා සමුදෙනවා අද දවසේදී ඔබට මේ දුන් උපදෙස් නැවත නැවතත් මතක් කරගන්නට අවශ්‍යයි නම් www.hirutv.lk අපේ වෙබ් අඩවියට පිවිසිලා ඔබට පුළුවන් මේ වැඩසටහන නැවත නැවතත් නරඹන්නට ඉතින් ආරාධනා කරනවා රැඳී සිටින කියා වින්දනී උදෑසන මේ විශේෂාංගයෙන් සමුගෙන යන්නයි මේ සූදානම. අපේ දිව හැම විටම හුරු වෙලා තියෙන්නේ ඒකාකාරී රසයකට. හැබැයි අපි හැම විටම හොයනවා විවිධාකාරයේ රසයන්. පලාතෙන් පලාතට කෑම බීම වෙනස් වෙනවා. හදන විදිහත් වෙනස් වෙනවා. ඉතින් මේ කෑම බීම හදන්න විවිධාකාරයේ දේවල් ඒ ගම්වල ඉන්න උදවිය යොදා ගන්නවා. අද දවසෙත් හරි රසවත් කෑමක් හදන්න සූදානමින් තමයි මම ගාල්ලට ආවේ. ගාල්ලට බොහෝ දෙනෙක් එන්නේ විදේශිකයන්, දේශීය සංචාරකයන් මේ හැම දෙනාම එන්නේ ගාල්ලේ තියෙන සුන්දරත්වය බලන්න. හැබැයි මම ආවේ අද දවසේ සංචාරකයෙක් විදිහට මේ ප්‍රදේශයේ තියෙන රසවත් කෑමක් ඔබත් සමග බෙදා ගන්න. මොකද හිතෙන්නේ අද තවත් වෙනස් විදිහේ ආහාරයක් හැදුවොත් බලමු ඔබත් කැමති වෙයි. කාලය බොහෝ වේගෙන් ගත වීගෙන යනවා. ඒ ගත වීගෙන යන කාලය ඇතුළේදී ගමේ තියෙන දේවල් නගරයට එනවා. නගරේ තියෙන බොහෝ දේවල් ගමට එනවා. හැබැයි මේ මොන දේ වෙනස් වුණත් අපි කැමති දේවල් අපි වෙනස් කරගන්නේ නැහැ. ආහාර එහෙම නැත්නම් කෑම බීම අපි වෙනස් කරගන්නේ නැහැ. හැබැයි සමහරක් විට තමන්ගේ කාර්යබහුලත්වයත් එක්ක තමන් ආහාරයට ගන්න කෑම බීම කුචි වෙනස් වෙනස් විදිහට අපි වෙනස් කරගන්න සූදානම් වෙනවා. හැබැයි ගමේ ආහාරවල ගමේ කෑමවල තිබ්බ රහ අපි කවදාවත් අමතක කරන්නේ නැහැනේ. අපේ අම්මා ආච්චි අම්මා හදපු කෑමවල තාමත් රහ මතකයි. එහෙනම් අදත් මේ විදිහටම තවත් රසවත් ආහාරයක් අපි හදන්න සූදානම් වෙනවා. ඒ කාලේ විදිහටම එදේ කියලා දෙන්න හැමදාම වගේ අපිට ගමට ආවන් පස්සේ කෙනෙක් මුණ ගැහෙනවා. ඒ තමයි ගාල්ලේ පද්මා හෙට්ටි ආරච්චි මහත්මිය. ආයිබෝන් අම්මේ. ආයිබෝන් පුතේ. අම්මේ අද අපි මොනවද මේ හදන්නේ? අද පුතේ හදන්න සූදානම් වෙන කෙසෙල් බඩ හොද්දක්. ඔන්න එහෙනම් අපි කෙසෙල් බඩ හොද්දක් තමයි අපි හදන්න සූදානම් වෙන්නේ. මොනවද මේකට ඕන කරන දේවල්? මේකට ඕන කරන්නේ පුතේ කෙසෙල් බඩ, සුදු ලුණු, අමු මිරිස් කරපිංචා, රම්පේ, මුං ඇට, පරිප්පු, ගහල, බතල, මඤ්ඤොක්ක, නිවිති, ගස් ලබු, වට්ටක්ක, කොස් ඇට, කරවල. හරි ඔන්න ඔය කියන දේවල් ටික තමයි ඕන කරන්නේ මම හැමදාම මතක් කරනවා වගේම අපි සාමාන්‍යයෙන් ගෙදර කෑමක් හදද්දී ඒ ගෙදර කෑම හදන කෙනා තමයි ඒ කෑමට එකතු කරන්න ඕන දේවල් හැම දෙයක්ම දන්නේ එයා එකතු කරන දේවල් අනුව තමයි ඒ කෑමේ රහ තවත් වැඩි වෙන්නේ දැන් මේ අම්මා මේ දේවල් තමයි මේ කෑමට එකතු කරන්නේ අම්මේ දැන් අපි කොතනද වැඩේ පටන් ගන්න ඕනේ මුලින්ම පුතිය කෙසෙල් බඩ කපලා ඒක හීනියට කපලා ඒක සුද්ධ කරලා කපා ගන්න ඕනේ හරි එහෙනම් අපි එතනින් පටන් ගමු පටන් ගමු සාමාන්‍යයෙන් අලු කෙසෙල්ද එහෙම නැත්නම් ඇඹුම්ද එහෙම අලු කෙසෙල් අලු කෙසෙල් පුතේ ගන්න අනිත් ඒවා ගන්නේ නැහැ ඒ ඒවා ගුණත් නැහැ ඒවා දාන්නේ නැහැ ඒවා කහටයි අම්මේ දැන් අපි මේ කෙසෙල් බඩ හොද්ද හදද්දි ඔව් පුතේ කොහොමද ඔය කපා ගන්නෙ කපන්නේ මෙහෙම රවුමට රවුමට කපලා පුතේ ගොඩාක් ලොකුවට කැපුණොත් තැම්බෙන්න පරක්කු වෙනවා ආහා ලොකුවට මෙන්න මෙහෙම පොඩියට කපලා ඊට පස්සේ මෙන්න මෙහෙම කපනවා පොඩි පොඩි කොටු වගේ කපනවා නේද දැන් අම්මෝයි කියනවනේ පුංචි පුංචි කෑලි වලට කෙසෙල් බඩ කපන්න ඕනේ කියලා ඔව් පුතේ මට හිතෙන්නේ මේ එකතු කරන තුන පහ හොඳට අල්ලන්නද ඔය විදිහට පුංචි පුංචි කෑලි වලට කපන්නේ අල්ලන්නත් එහෙම ඒටත් වැඩිය මේක මේ වතුර වගේ තිබුණාට මේක මේ තැම්බෙන්න ටිකක් පරක්කු වෙනවා ඒක නිසා තමයි පොඩිවට කපන්නේ හරි ඒ වගේම තුන පහත් මේකට හොඳට අල්ලනවා මෙහෙම කැපුවහම කපලා පොඩිවට දැම්මහම නැත්තම් තුන පහ අල්ලන්නේ නැහැ මේ තියෙන කෙසෙල් බඩ අද දවසේ අපි හදන්න සූදානම් වෙන්නේ කෙසෙල් බඩ හොද්දක්නේ මම මේ කෙසෙල් බඩ හොද්ද වගේම තවත් පුංචි අත්බේතක් කියන්න සූදානම් වෙන්නේ ඒ තමයි මේ කෙසෙල් බඩ කෑලි කැපුවට පස්සේ අපිට ගන්න පුළුවන් පුංචි ඉස්ම ප්‍රමාණයක් එහෙම නැත්නම් මේ කෙසෙල් බඩ තලලා ඉස්ම ගන්න පුළුවන් මේ ඉස්මයි දෙහි විශයි ඊට පස්සේ කරදමුඟු කුඩුයි එකතු කරලා පුංචි තලපයක් හදා ගන්න පුළුවන් මේ තලපේ ආහාරයට ගත්තාන් පස්සේ
සමහරුන්ගේ තියෙන මුත්‍රා ගල් එහෙම නැත්නම් බඩේ තියෙන ගල් බිය කර හරින්න හැකියාවක් තියෙනවා මේ කෙසෙල් බඩවල. ඉතින් මේ කෙසෙල් බඩ කියන්නේ දිව්‍යමය උසුවක්. කතාවෙන් පුංචි පුංචි කෑලි ගොඩකට කපලා තියෙනවා මේ කෙහෙල් බඩේ. දැන් සමහර පළාත්වල කෙහෙල් මෝහෙම කපනවනේ. ඒකේ පහට වගේ ගතියක් තියෙනවා. ඒතකොට සමහර උණු වතුරෙන් මේව කරනවා හොදනවා. එහෙම නැත්නම් ලුණු වතුරෙන් හොදනවා. දැන් ওই දේවල් කරනවනේ. බැරිද මේ විදිහට මේ පළාත්ෙත් මේ විදිහට දේවල් කරන්නේ? නෑ පුතේ මේකට එහෙම කරන්නේ නෑ. මේක අන්තිමටම කපා ගන්න. අන්තිමටම කපා ගන්න ඔක්කොම ඒවා කපලා එතකොට ටක් ගාලා ලිප්පට මුලින්ම මේක තියන්නේ. මේක යටටම දාලා එතකොට කහට පිපෙන්නේ නෑ පුතේ. එතකොට හොඳටම තැම්බෙන්න ඕනේ මේ කෙහෙල් බඩ. ඔව් පුතේ හොඳටම තැම්බෙන්න ඕනේ මේක. හරි. ඔන්න අපි කෙහෙල් බඩ කුංචු කුංචු කෑලි වලට කපා ගත්තා. ඔව් පුතේ. හරි. දැන් අපි ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මේක අපි හට්ටියට දාලා මං දාන්නද? හරි. ගන්න කොහොමද හට්ටිය? හරි. මුලින්ම පුතේ මුං ඇට ටික දාන්න. මුං ඇට ටික. ඔව් මුං ඇට තැම්බෙන්න ටිකක් පරක්කු වෙන නිසා. අපි ඔන්න මුං ඇට ටික නේද එකතු කරගත්තා. ඊළඟට මොනවද එකතු කරගන්නේ? ඊට පස්සේ දාන කෙසෙල් බඩ ටික පුතේ. ඒක ගන්න. මේ තියෙන්නේ අපි ඔන්න කපාගත්ත කෙහෙල් බඩ ටික නේ. ඔව් පුතේ කෙහෙල් බඩ ටික. මේ පේනවා නේද පුංචි කෙඳි ගතියක් තියෙනවා. ඒ කෙඳි ගතිය ඉතාමත් වැදගත්. මොකද මේව අයින් කරන්නේ නැහැ. හේතුව ආහාර ජීර්ණය සඳහා ඉතාමත් වැදගත් මේ කෙඳි ගතිය. අපි ඔන්න කෙහෙල් බඩ ටික එකතු කරගත්තා. ඊළඟට මොනවද එකතු කරගන්නේ? ඊළඟට මඤ්ඤොක්ක ගන්න පුතේ. හරි. ගන්නකෝ. දැන් මේ මයියොක්කන එකතු කරන්නේ. මයියොක්ක සාමාන්‍ය තම්බලද ගන්නවනේ කොහොමද? නෑ නෑ පුතේ තම්බල ගන්න. එතකොට දිය වෙලා යනවා. දිය වෙලා යනවා. ඔව්. ඒ කියන්නේ මේ අපි හොද්දක් විදිහටනේ හදන්නේ. ඔව් පුතේ. එතකොට දිය. ඔව්. ඊළඟට මොනවද එකතු කරන්නේ? ඊළඟට ගන්නේ බතල. බතල. ඊළඟට ගන්න පුතේ ගහලාල එක. ගහලාල. මේ එකතු කරන්නේ ගහලා අලනේ. හැබැයි මතකද? අපි මිද්දෙනියේදී හැදුවා තලපකන්න ගහලකොළ ආනම. හදලා බැලුවද? ඒකත් රහ ඇතිනේ. ඉතින් ඒ වගේම රසවත්යක් තමයි ගහලා අල කියන්නේ. ඉතින් අපි අද හදන මේ හොද්දටත් ගහලා අලත් එකතු කරනවා. අම්මේ අපි දැන් ගහලා අල ටික එකතු කරගත්තා. ඊළඟට මොනවද එකතු කරගන්න ඕනේ? ඊපස්සේ දාන්නේ වට්ටක් අපි. වට්ටක්. ඔව්. හරි. වට්ටක්ත් එකතු කරගත්තා. ඊළඟට මොනවද ඕනේ? ඊළඟට පුතේ මේ ගස් ලබු ටික ගන්න. ගස් ලබු. දැන් අම්මේ අපි ගස් ලබු එකතු කරනවානේ. දැන් අපි එකතු කරන්නේ අමු ගස් ලබුද ඉදිච්චද? බාගෙට ඉදිච්ච ගස් ලබු පිටේ හොඳට මිදිච්චක් දැම්මහම දිය වෙලා යනවා. බාගෙට මේ ගස් ලබු දැම්මහම කෑලි හැපෙන්න ගන්නවා. ඔන්න ඔය රහස තමයි තියෙන්නේ. හැම ගෙදරකදීම සාමාන්‍ය කෑමක් හදද්දී විවිධාකාර විදිහට හදනවානේ. ඒක තමයි රහස කියලා කියන්නේ. හරි. දැන් අපි ඔන්න ගස් ලබු ටික එකතු කරගත්තා. මොනවද එකතු කරගන්නේ? ඊළඟට පරිප්පු. පරිප්පු ටික. හරි දැන් අපි ඔන්න පරිප්පු ටිකත් එකතු කරගත්තා. ඔව් පුතේ. ඊළඟට මොනවද එකතු කරගන්න ඕනේ? ඊපස්සේ දාන්නේ කට්ට කරවල කටු ටික. කටු ටික. හරි. ඒ ටිකත් එකතු කරගමු. ඇයි මේ කටු විතරක් ගන්නෙ? මස් දැම්මහම දිය වෙලා යන පුතේ කට්ටේ රසත් එක්ක තමයි අපල කන්න මේ උරල කන්න මේවා කරන්නේ. ඒකයි. අමුතුම රහක් එනවානේ. අමුතුම රසක් එනවා. ඔන්න ඒ දේවල් ටිකනේ එකතු කරගන්නේ. දැන් මේ පැත්තෙන් තියෙනවා කොස්සට. නිමිති තියෙනවා. මේවා එකතු කරගන්න නැද්ද? ඉතින් නිමිති දාන්නේ අන්තිමටම හොද්ද බිමට තියන්න ඉස්සර. කලින් දැම්මොත් අරකේ ගුණේ නැති වෙනවා. පොළ පාටනම ගන්න ඕනේ පුතේ නිමිති වල ගුණේ ගන්න. හරි. ඒ කියන්නේ නිමිති වල ගුණේ ගන්න නම් ඒ විදිහට තමයි හදා ගන්න ඕනේ. හරි. එහෙනම් කොස්සට් ටික එකතු කරන්න පුළුවන් නේ. එහෙනම් අපි කොස්සට් ටික එකතු කරගමු. හරි. ඔන්න ඔය විදිහට තමයි ඕන කරන දේවල් එකතු කරගන්න ඕනේ. අපි ඊළඟට මොනවද කරන්න ඕනේ? ඊළඟට තියෙන්නේ තුන පහ ටික දාන්න. මොනවද මෙතනින් ඕන කරන්නේ? දැන් මිරිස් කුඩියක ගන්නකො. දැන් ටික සැර වැඩිපුර දෙක එකතු කරන්න ඕනේ. නෑ නෑ සැර අඩු වෙන. සැර අඩු වෙන එකතු කරන්න. සැර අඩු වෙන. ඔව්. ඊළඟට මොනවද ඕනේ? ඊපස්සේ තුන පහ ගන්න. අමු තුන පහ. වැඩිපු තුන පහ ගන්න. ඕක නෙමෙයි මේ. ලුණු ගන්න. කහකුඩු. අපි ඔන්න කහකුඩු ටිකත් එකතු කරගත්තා. අපි ඊළඟට මොනවද එකතු කරගන්න ඕනේ? මිරිස්, කරපිංචා, ලුණු, සුදු ලුණු ටික දාන්න ඕනේ. හරි. එහෙනම් අපි මේ දේවල් ටිකත් එකතු කරගමු. හරි. අපේ හොද්ද හදා ගන්න ඕන කරන දේවල් ටික නම් අපි එකතු කරගත්තා නේද? ඔව් පුතේ. දැන් අපි කිරි එකතු කරන්නේ කොයි විදිහටද? ඉස්සල්ලා පුතේ අපි දිය කිරි දාලා හොඳට අත ගාලා ලිපේ තියනවා. හරි. ඒ කියන්නේ මුලින්ම අපි එකතු කරගන්නවා දිය කිරි ටික.
හරි අපි කිරි ටිකක් එකතු කරගත්තනේ. අපිට ඊළඟට මොකද කරන්න තියෙන්නේ? ඊළඟට පුතේ මේක හොඳට කලවම් කරලා ලිපේ තියනවා දැන්. අම්මේ, ඔක තැම්බෙන්න තියන්න ඕනේ ටිකක් මද ගින්දරේද? එහෙම නැත්නම් ටිකක් ගින්දර වැඩිපුරද? නෑ පුතේ සාමාන්‍ය ගින්දරේ තියලා ඊට පස්සේ හොඳට ඉතුරුවාට පස්සේ අපි බැදගත්තේ හාල් පොල් ටික මේ මිටිකිරියකට දාලා හොද්ද ඉතුරුවාට පස්සේ මේ නිවිති කොළ පිටින් දාන්නේ. කපන්නේ නෑ. නිවිති කොළ පිටින් දාලා ඊට පස්සේ හොඳට නැටුවට පස්සේ අරගෙන අපිට වෑංජනයක් විදිහට බත් එක්ක කන්න පුළුවන්. ඒ කියන්නේ අපි හොද්දක් විදිහට ගන්න හින්දා මේ දේවල් අන්තිමට තමයි එකතු කරන්න ඕනේ. ඔව් ඔව්. නැත්තම් පුතේ මේ අඩි අල්ලනවා අර මේ තුන පහ ටික දැම්මට පස්සේ බැලු තුන පහ දැම්මා. මේක තමයි අන්තිමට මිටිකිරියකට දිය කරන්නේ. හරි. අපේ අද හදන කෙසෙල් බඩ හොද්ද නම් අර පැත්තේ තැම්බීගෙන එනවා. ඉතින් මම පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. අම්මා නම් දන්නව ඇති. මම මේ පුංචි දෙයක් මතක් කරන්න සූදානම් වෙන්නේ. දරුවෝ හම්බෙන්න ඉන්න අම්මලට ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ කෙහෙල් බඩ හොද්ද කියන්නේ. මොකද දරුවෝ හම්බෙන්න ඉන්න කාලෙදී කෙන්ඩ පෙරලෙනවනේ. ඒ දේවල් නැති කරගන්නත් මේ කෙහෙල් බඩ හොද්දත් හොඳ ඖෂධයක්. අර පැත්තෙන් අපි අද හදන කෙහෙල් බඩ හොද්දත් තැම්බීගෙන එනවා නේද අම්මේ? ඔව් පුතේ තැම්බි. අපි දැන් ඊළඟට මොනවද එකතු කරගන්න ඕනේ? ඊළඟට අපි මේ මේ කුඩු ටික අරගෙන දැන් මේ මිටිකිරි ටිකට මේක දිය කරනවා. අම්මේ දැන් අපි මොනවද එකතු කරගන්න ඕනේ? දැන් පුතේ එකතු කරගන්න ඕනේ අපි දිය කරගත්තේ අර පොල් කිරිය වලට දිය කරගත්තනේ ආල බැදපු එකයි මේ පොල් බැදපු එකයි ඒක දැන් හොඳට කලවම් කරලා අරක දැන් තැඹුණාට පස්සේ දානවා. හරි. ඒ කියන්නේ අපිට ලිපෙන් බා ගන්නත් වෙලාව ආවා. බා ගන්න වෙලාව හරි පුතේ. හරි. එහෙනම් අපි එකතු කරගමුකෝ නේද? හරි පුතේ. ඔන්න දෙන්න. සාමාන්‍යයෙන් මේ අපි හදන හොද්ද කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද? කාලේ කියන්නේ පුතේ මේක රසෙම්ම කාපු තරමට තමයි මේකේ රසගුණ දැනෙන්නේ. ඉතින් දවසක් විතර තියාගන්න පුළුවන්. රසෙම්ම කනකොට තමයි මේක රස පුතේ. ඒ කියන්නේ ලිපෙන් බාපු ගාම කෑම බාපු ගාම කෑමේසට යවන්න ඕනේ. අපි දැන් ඔන්න කිරි ටිකත් එකතු කරගත්තනේ. අපි ඊළඟට මොනවද ඕන කරන්නේ? ඊට පස්සේ පුතේ අපි දාන්න ඕනේ නිවිති ටික. ආ මේ අපි අන්තිමටම එකතු කරනවා කිව්ව නිවිති ටික. ඔව් පුතේ. ඔහොම එකතු කරනකොට මට පේන්නේ ටිකක් ඔය නිවිති කොළ ටික තැම්බෙනවා විතරයි නේද? ඔව් පුතේ යන්තම් තැම්බෙන විතරයි නිවිති කොළ ටික ගන්නෙ. ගොඩක් තැම්බෙන්න හොඳ නැහැ. මේක හුමාලෙන් තැම්බුණාට පස්සේ තමයි ඒක ගුණ ගොඩක් වෙලා තැම්බිලා තිබුණොත් ඒක අපි ගුණක් ගන්න බෑ. අපි අන්තිමටත් කිරි ටික එකතු කරගත්තනේ. දැන් අම්මේ අපි තැම්බිලාද කියලාද බලන්න ඕයි. ඔව් පුතේ. දැන් නම් තැම්බිලා හොඳට පුතේ. ආ ඒ කියන්නේ බා ගන්න තමයි තියෙන්නේ නේ? ඔව්. ඔන්න ලිපෙන් බාගත්ත ගම උණු උණුවේ තියෙන අද්දාසේ අපි හදපු කෙහෙල් බඩ හොද්ද. ඉතින් දැන් ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නේ රහ බලන්න. නේද අම්මේ? ඔව් පුතේ අපි බලමු රහ එහෙනම් නේද? ලෝභ නැතුවම හැඳි දෙක තුනක්ම බෙදුවා. එනනම් අපි මං කාලා බලන්නද? හොඳයි පුතේ කාලා බලන්නකො ලුණු මැඹුල් කොහොමද කියලා. හරි. අම්මා කිව්ව කතාව ඇත්ත. මොකද අපි ඉස්සෙල්ලා පුංචි පුංචි කෑලි වලට කපා ගද්දි කෙහෙල් බඩ කෑලි ටික හයියයි. හැබැයි ලිපේ තියලා බාගත්තට පස්සේ හරි මෙලෙක් ගතියක් දැනෙනවා. පුදුමාකාර රහක් තියෙනේ. මොකද කරවල රහයි තුනපාර රහයි මේ හැම දෙයක්ම එකතු වුණා පස්සේ හරි රහක් දැනෙනවා. ඉතින් අද දවසේදී අපි කෙහෙල් බඩ හොද්දක් හැදුවා. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා මේ වගේ රසවත් ආහාර ගෙදරදී හදලා බලන්න. අපි කියනවා වගේම ඔබටත් ඔබේ පලාතේ තියෙන දේවල් හොයලා බලලා හදලා බලන්න. ඉතින් අපිටත් ලියලා එවන්න. ඒ වගේම අපිත් කැමති ඔබත් එක්ක මේ සෑම දෙයක්ම බෙදා ගන්න. එහෙනම් අම්මේ බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මට මේ වගේ රසවත් ආහාරයක් හදන්න කියලා දුන්නට. කටට රහට අපේකම හොයාගෙන යන ටෙලිවිෂන් සංචාරයේ අද දවසේදී අපි රසවත් ආහාරයක් හැදුවා. ලබන සුමානෙත් මේ විදිහටම තවත් රසවත් ආහාරයක් හදන ගමන් අපි මොන ගැහුවා.
උදෑසනේ අවසාන මිනිත්තු කිහිපය තමයි ගත කරන්න සූදානම්. මේ මිනිත්තු කිහිපය තුළ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ ලස්සනට ඉන්නේ කොහොමද කියන කාරණාව. මුගක් කලාවට ඕනෑම කෙනෙක් කැමති බොහොම ලස්සනට කඩවසන්ව පැහැපත්ව දැන් පිරිමින්ට තමයි කඩවසන් කියන වචනේ පාවිච්චි කරන්නේ. කාන්තා පාර්ශ්වයේ අපි සුන්දරත්වය කියන එක පාවිච්චි කරන්න බලව. මේ හැම විදිහකටම ඉන්න කැමති. ඉතින් මුගක් කලාවට වර්තමානයේදී තියෙන ගැටලුවක් තමයි සමහර විට ඔබටත් මේ ගැටලුව ඇති. සාමාන්‍යයෙන් අර වයසට යන්න ඕනේ කාලයක් තියෙනවානේ. ඒ කාලයට කලින් වයස ගිහිල්ලයි කියලා වයෝවෘද්ධ තත්ත්වයට පත් වෙලායි කියලා මේ හැම එහෙම ටිකක් වෙනස් වෙලා තියෙන තත්ත්වයක් පවතිනවා. ඉතින් මේක හුඟක් කාලවට විවිධ කාරණා බලපාන්න පුළුවන්. ඔබ ආහාරයට ගන්න සමහර ආහාර වර්ග වෙන්න පුළුවන්. නිරන්තරයෙන් ජලය පානය කිරීම බැහැරවීම වෙන්න පුළුවන්. ඉතින් මේකින විවිධ ප්‍රශ්න නිසා ඔබ අකලට වයසට යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා වෙළඳ පොළොත්වල තියෙන හොඳ නිෂ්පාදනයක් තුලින් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න කියන කාරණාව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ එන්නෝ නිෂ්පාදනයේ පිළිබඳව කතා කරන රාත්‍රි පෝෂණ සත්කාරයක්. ඉතින් මේ රාත්‍රි පෝෂණ සත්කාරය කොහොමද පාවිච්චි කරන්නේ? මේකේ තියෙන වැදගත්කම මොකද්ද? මේක භාවිතා කිරීම තුළින් කොහොමද මේ අකලට වයසට යාම අවම කරගන්නේ, පාලනය කරගන්නේ කියන කාරණාව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව කතා කරන අපි ආරාධනා කරා ඔබ ආදරය කරන චරිතයකට උමංගන වික්‍රමසිංහ අදත් ඇවිල්ලා ඉන්නවා. ආයුබෝවන්, සුබ දැස්නක් කියව. ආයුබෝවන්, සුබ දැස්නක්. හරි, උමංගන අපි දැන් මේ නිෂ්පාදනයේ පිළිබඳව නිරන්තරයෙන් කතා කරනවා. ඒතකොට මේ නිෂ්පාදනයේ තිබෙන වටිනාකම, වැදගත්කම, මේකේ තියෙන ප්‍රයෝජන මොනවද කියන එක අවබෝධයක් දෙන්න අපි හැමෝටම උත්සාහ කරනවා. මේ නිෂ්පාදනය පිළිබඳව කතා කරොත් මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. දැන් අර මම කිව්වා වගේ අකලට වයසට යාම, එහෙම නැත්නම් මේ නියමිත කාලයට, නියමිත වයස් සීමාවේදී අපි වයසට ගියා කියලා කියනවට කලින් ඊට කලින් වයසට ගිහිල්ලා හුඟක් වෙලාවට සමහර විට සමහර උදවිය මේ තත්ත්වය කොහොමද අවබෝධ කරගන්නේ අපි? ඔව්, ඇත්තටම ඒ තත්ත්වෙ කියනවා අපි නොමෙරු වයස් මේ තත්ත්වයක් කියලා. ඒ කියන්නේ වයස අවුරුදු 50ක් නම් 60ක වෙනවා කියලා. නැත්නම් අවුරුදු 40ක් නම් 50ක වෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මේරුවන් මේ අපේ ලංකාව කියන්නේ වයස්ගත වීමේ ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වෙන රටක් ශ්‍රී ලංකාව කියන්නේ. එතකොට දැන් ලංකාවේ ජනගහනය ගත්තොත් එහෙම කාන්තා පාර්ශවය වැඩි. එතකොට එහෙම ගත්තාම අවුරුදු 40ට වැඩි කාන්තාවන් පිරිසක් ඉන්නවා. ඉතින් මේ වියලි සම කියන තත්ත්වය අතිශයින්ම බහුල රටක් වෙනවා ශ්‍රී ලංකාව. එතකොට මේක වයසට යන එක අපිට වළක්වන්න බැහැනේ. ඉතින් අපි අපේ හැම බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ දැන් විශේෂයෙන්ම අර රුවන් කිව්ව කාරණේ කලින් වයසට යෑමක් පේනවා. ඒ කියන්නේ වයසට වැඩිය කලින් වයස පෙනුමක් පේනවා. ඉතින් මේ දේවල් වලට මොකද හේතුව? ඇත්තටම අපේ රට කියන්නේ සූර්යාලෝකය තදින් බලපාන රටක්. එතකොට අපේ හැමේ තියෙන ජල වාෂ්ප උරා ගන්නවා. එතකොට මේ වියලි සම කියන තත්ත්වය ඇති වෙන හේතු දෙකක් තියෙනවා මෙරුවන්. විශේෂයෙන්ම ජල වාෂ්ප ඉවත් වීම සහ තෙල් නැතිකම. එතකොට වයසට යාම සහ මේ කියන මොකක් හරි රෝගාබාධත් එක්ක සිද්ධ වෙන්නේ. දැන් විශේ෷යෙන්ම තමයි අපේ ලංකාව කියන්නේ ශීත මේ දේශගුණයක් තියෙන මේ කලාපක් තියෙනවා. බදුලු බණ්ඩාරවල එළවි ශීත දේශගුණ තියෙන තැන. එතකොටත් අපිට වෙන්නේ මොකද්ද? අපේ ශරීරයේ තියෙන ජලය එහෙම නැත්නම් සෙතමනේ උරා ගන්නවා එළියට. එතකොට අපේ හැම වීලින්දට පත් වෙනවා. ඒ වගේම තමයි විවිධ රෝගාබාධත් එක්ක ගත්තොත් එහෙම දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගාබාධත් එක්ක ඒ ගන්න මේ බෙහෙත් වලින් සයිඩ් ඉෆෙක්ට් එක අතුරු ආබාධයක් විදිහට මේ හැම වීලීමේ තත්ත්වයකට මුහුණ පාන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි දෙන්නක මේ කතා කරන්නේ වායු සමීකරණය කරපු තැන්වල. විශේෂයෙන්ම කාන්තාවන්, පුරුෂ පාර්ශ්වය මේ හැම කෙනෙක්ම අද ලංකාවේ ගොඩක් වෙලාවට අපි වායු සමීකරණය කරපු තැන්වලට ඉන්න වෙනවා. ඉතින් එතෙන්දිත් මේ AC කියන්නේ අපිට ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. අපි පහසුවට පාවිච්චි කරාද. ඉතින් මේ වගේ අවස්ථාවලදීත් අපේ හැම වීලීමකට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි අපේ හැම හරියට බලාගත්තේ නැත්නම් මේ හැම වීලීමකට නැත්නම් අපි හරිම අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් මේ ගොඩක් වෙලාවට මේ සූර්යාලෝකයටත් මේ නිරාවරණය වුණාම ගොඩක් වෙලාවට මේ හැම වීලීමකට පත් වෙනවා. හරි, මමකට දැන් අපි මේ කාරණා සියල්ල කතා කරද්දී අපි කතා කරපු දෙයක් තමයි මේ හැම වියලීමට පත්වන හේතු මොනවද කියන එක. එතකොට ඇයි හැම වියලෙන්නේ? හැම වියලෙනවා නම් මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි කතා කරේ. ඒකෙදි අපි කතා කරන මේ නිෂ්පාදනයේ මේ தত্ত্বය අවම කරගන්න, පාලනය කරගන්න හොඳ ප්‍රතිකාරයක්. ඒ නිසා මේ විසඳුම ලබා ගන්න කොහොමද කියන කාරණාවත් කතා කරන්න ඕනේ. දැන් එන්නේ නිෂ්පාදනයේ පිළිබඳව කතා කරද්දී උමයන්ගෙන හුඟක් කාලවට මේ කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේ නිෂ්පාදනයේ තිබෙන සුවිශේෂත්වය මොකක්ද කියන එක. වෙළඳපොලේ තවත් නිෂ්පාදන තියෙනවා. නමුත් වෙළඳපොලේ තියෙන ඒ නිෂ්පාදන අතරින් එන්නේ නිෂ්පාදනයේ මේ තරම් දුරට සුවිශේෂී වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය කෙනෙක් ඇහුවොත් කොහොමද දෙන උත්තරේ?
අනිවාර්යෙන්ම දැන් එන්නෙන්නෝ එන්නෙන්නෝ ගැන කතා කරන කලින් මම කැමතිරුවන් දැන් මම ගත්තොත් එහෙම මම භාණ්ඩයක් මිලදී ගන්නවා නම් මම අනිවාර්යෙන් බලනවා මොකද්ද මේ භාණ්ඩේ කොහෙද නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ මෙහි තියෙන අන්තර්ගතය මොකද්ද එක්ස්පයර් ඩේට් එක මොකද්ද ඒ කියන්නේ කල්ලිකුත් වීමේ දිනේ මොකද්ද අපි භාණ්ඩයක් ගන්නකොට පාරිභෝගිකයේ වශයෙන් අපි බුද්ධිමත් වෙන්න ඕනේ අපි මොනවද ගන්නෙ අපි මොනවද අපේ ශරීරයට ගාන්නෙ අපි මොනවද අපි මේ බොන්නේ කන්නේ කියන දේ ගැන එතකොට එන්නෙන්නෝ කියන්නේ එන්නෙන්නෝ අපි ඒ ඇසුරුම ආරම් බැලුවොත් අපිට හොඳින් දැක ගන්න පුළුවන් එහි අඩංගු වෙලා තියෙන්නේ ස්වභාවික ජොජෝබා සහ ස්වභාවික විටමින් ඊ මේ ස්වභාවික ජොජෝබා එහෙම නැත්නම් ස්වභාවික විටමින් ඊ ලබාගෙන තියෙන්නේ ලබා ගන්න හොයාගෙන තියෙන ලෝකේ ඇමරිකාවේ 1940 ගණන් වල වගේ. එතකොට ජොජෝබත් එහෙමයි. මේ ජොජෝබා කියන ශාකයේ ෆෘට් මම පළතුරු ගෙඩියෙන් තමයි ජොජෝබා මේ අරන් තියෙන්නේ ජොජෝබා ඔයිල් එක. ජොජෝබා කියන්නේ එතකොට ඇමරිකාවට ආවේනික වෙච්ච ශාකයක් මෙරුවන්. ඉතින් මේ 1920 ගණන් වල තමයි ජොජෝබාත් හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ අතීතයක් තියෙන ද්‍රව්‍යයන් දෙකක් තමයි තියෙන්නේ මේ එන්නෙන්නෝ තුල අඩංගු වෙලා තියෙන්නේ. එතකොට ජොජෝබා කියන්නේ අපි කවුරුත් දන්නවා ස්වභාවිකවම අපේ හැමත තෙතමනේ රඳවා තබා ගන්න පුළුවන් තෙතමනේ ලබා දෙන්න පුළුවන් හොඳ ද්‍රව්‍යයක් තමයි ජොජෝබා කියන්නේ ජොජෝබා ඔයිල් එක කියන්නේ. එතකොට විටමින් ඊ කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක්. එතකොට විටමින් ඊ මේ 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 දේවල් එක්ක අපේ හැම ආරක්ෂා කරනවා. විවිධ අතුරු ආබාධ එන්නේ නැති වෙන්න අපේ හැම ආරක්ෂා කිරීමක් සිද්ධ කරනවා මේ ද්‍රව්‍යයන් වලදී. එතකොට ජොජෝබා වලින් හැම තෙතමනේ ආරක්ෂා කරනවා. ඉතින් ස්වභාවික ද්‍රව්‍ය තියෙන්නේ. ඉතින් මෙතනින් එහා කියන්න දෙයක් නැහැ එන්නෙන්නෝ ඇරෙන්න මට නම් කියන්න දෙයක් නැහැ ඇත්තටම. හරි දැන් මේ නිෂ්පාදනය පිළිබඳව තවදුරටත් ඔබට වැඩි තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අපි දුරකථන අංක මතක් කරන්න දුරකථන අංක 3ක් තියෙනවා. එකක් 0759යි 0911973. ඒ වගේම 0759යි 0911 970. ඒ වගේම තවත් දුරකථන අංකයක් තියෙනවා 0114 366යි 576. තිරේ දුරකථන අංක 3ම දිස් වෙනවා. යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට හැකියාවක් තිබෙනවා මේ නිෂ්පාදනයේ පිළිබඳව කතා කරන්න තොරතුරු දැනගන්න ඔබට හැකියාවක් තිබෙනවා. අපිට තවත් කතා කරන්න පුළුවන් දැන් මේ නිෂ්පාදනය එන්නෙන්නෝ රාත්‍රී පෝෂණ සත්කාරය කොහොමද භාවිත කරන්නේ කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් මේ මේ කැප්සූල් එකක් තියෙනවා කියලා කිව්වා මේ කැප්සූල් එක කොහොමද භාවිතයට ගන්නකොට ඒ ක්‍රමය කොහොමද කියන එක පැහැදිලි කරොත් අපිට ඔව් දැන් මේ ඇසුරුමේ අඩංගු වෙනවා ඇප්ලිකැප්ස් 30ක් ඉතින් මේ 30 තමන්ට අවශ්‍ය නම් මුහුණට එකක් පමණක් සෑහෙනවා හැබැයි තමන්ට අවශ්‍ය නම් හිතනවා නම් අත්වලට කකුල් වලට ආලේප කරන්න අවශ්‍යයි කියලා පාවිච්චි කරාට කිසිම ගැටලුවක් නැහැ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න අපි අද පෙන්නන්න අපි සූදානම් වෙලා ඉන්නවා කොහොමද භාවිතා කරන්න කියන ආකාරය. ඉතින් අපි පෙන්නුවොත් එහෙම ඒ ඇප්ලිකැප් එක එහි අඩංගු වෙනවා එහි චූටි කොටසක් උඩින් තියෙනවා. ඒ කොටස කඩන්න පුළුවන් බොහොම ලෙහෙසියෙන් අතින් කඩන්න පුළුවන්. ඒ කොටස කඩලා ඉවත් කරලා අතින් උනත් කඩන්න පුළුවන්. මේ වෙලාවේ අපි කතරක් පාවිච්චි කරනවා. එහි අන්තර්ගතය අත්ලමතර දහලා ඒක මුහුණේ බෙල්ලේ ගල්වලා වක්‍රාකාරව මසාජ් කරන්න ඕනේ. ඉතින් මේ මසාජ් කිරීම තුළින් අපි කරන්නේ රුවන් ඇත්තටම මේ හැමත හැමේ ස්තර ගොඩක් තියෙනවා. එතකොට මේ මසාජ් කිරීම තුළින් වෙන්නේ හොඳට උරා ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් එතකොට අපිට වඩාත්ම ලේසි අනිත් එක තමයි මේ එන්නෙන්නෝ ආලේප කරන්නේ රාත්‍රී කාලයේදී. මේ වගේ උඩු අතට වක්‍රාකාරව මසාජ් කිරීම තුළින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සහ එසැනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේක මේ ඔයිල් එකක් කියලා කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මොකද ඔයිල් එකක් බවට පත් වෙන්නේ නැහැ. මේක ආලේප කරන් පස්සේ බොහොම සුමුදු සෞම්‍ය සමක් ලබා ගන්න පුළුවන් එන්නෙන්නෝ ආලේප කිරීම තුළින්. හරි දැන් මේ එන්නෙන්නෝ නිෂ්පාදනය මංගනා හුඟක් කලාවට විවිධ රටවල භාවිතා වෙනවානේ. දැන් මේ මේ භාවිතා වෙන රටවල මොනවද කියලා කෙනෙක් ප්‍රශ්න කරුත් එහෙම දැන් හුඟක් කලාවට මේ නිෂ්පාදනය භාවිතා කරද්දී ඒ
ස්වයබැලීම වැදගත් වෙනවා නේද? ඒ නිසා අපි ටිකක් කතා කරමු මේ නිෂ්පාදනය භාවිතාන වෙනත් රටවල් මොනවද? ඒ සුවිශේෂත්වය කියන කාරණාවත් කතා කරමු. ඔව්. විශේෂයෙන්ම රුවන් මෙගා Life Sciences කියන ආයතනය තමයි ඕස්ට්‍රේලියාවේ තමයි මේ ආයතනය තියෙන්නේ. ඉතින් එහි තමයි මේ නෙන්නෝ නිෂ්පාදනය කරන්නේ. ඉතින් බටහිර රටවල් ගත්තොත් සහ තායිලන්තේ, කාම්බෝජේ, වියට්නාමේ වැනි රටවල් වලත් භාවිතා කරනවා මේ නෙන්නෝ. එතකොට අපේ ලංකාව ගත්තාම අවුරුදු 9කට විතර ආසන්න කාලයක් තිස්සේ මේ NNO පාවිච්චි කරනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ NNO බෙදා හරින ලංකාවේ භව සමාගම. එතකොට භව සමාගම කියන්නේ අවුරුදු 100කට අධික කාලයක් අපේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් ආයතනයක්. ඉතින් මේම ඇති අවුරුදු ගාණක් මෙච්චර කාලයක් රැඳී පවතින්න බෑ එහෙම නිෂ්පාදනයකට. ඉතින් මේ හැමදේම ඇති මං හිතන්නේ NNO කියන්නේ මොකද්ද, NNO තුළ විශ්වාසය මොකද්ද කියන දේ තහවුරු කරන්න ඔබට ලබා ගන්නට මේම ඇති කියන එක තමයි මම හිතන්නේ. හරි, අවසාන වශයෙන් මට කියන්න දැන් මේ නිෂ්පාදනයේ මිලදී ගන්න පුළුවන් ස්ථානයන් මොනවද කියන එක පාරිභෝගිකයා දැනුවත් වීම වැදගත්. ඒ නිසා බොහොම කෙටියෙන් අපි ඔව් සුපිරි වෙළඳ සැල්වලදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම ෆාමසි වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගන්න තැන් වලින් අපිට NNO ලබා ගන්න පුළුවන්. හරි, ලස්සන වෙන්න ඔබට අවශ්‍ය නම්, ඔබ කැමති නම්, ඒ වුමනාව තියෙනවා නම් NNO නිෂ්පාදනය භාවිතා කරන්න පුළුවන්. මම නැවත දුරකථන අංක මතක් කරනවා. MS ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ දුරකථන අංක වලට දුරකථන නැමතුමක් දීලා තොරතුරු දැනගන්න. 0775 0119 973, ඒ වගේම 0775 0119 970, ඒ වගේම 0114 366 576, මේ කියන දුරකථන අංක වලට ඔබට පුළුවන් දුරකථනයෙන් සම්බන්ධ වෙලා වැඩි තොරතුරු දැනගන්න. ඔන්න තිරේ දුරකථන අංක දිස් වෙනවා. අපි ලැබිලා තියෙන කාලය අවසන් NNO නිෂ්පාදනය පිළිබඳව අපි කතා කරේ. ඔබ අකලට වයසට යාම, එහෙම නැත්නම් නොමේරු වයස්ගත වීම අවම කරගන්න, පාලනය කරගන්න, වළක්වා ගන්න NNO නිෂ්පාදනය කොහොමද භාවිතා කරන්නේ තවදුරටත් අපිට කතා කරන්න පුළුවන්. නමුත් ලැබිලා තියෙන කාලය අවසානයි. ඔබ ගැන බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබුවන් කියලා සමුදන. ඒ වගේම අපි නිරූපිකාවටත් අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ සම්බන්ධ වුණාට. එහෙනම් ඉතින් අපි අදට සමුගෙන යන්න සූදානම් වෙනවා. අද දවසේ විඳිනේ උදෑසන තුලින් ඔබට වැදගත් වූ කරුණු රසක් කතා කරන්න හැකියාවක් ලැබුණයි කියන විශ්වාසය අපිට තියෙනවා. හෙට දවසේදීත් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අපි යනවා. ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහී දවසක් වේවා. අයිබෝ.